අප සූදා නම්බවෙන්නේ ඉදිරිදා මෙත්නත් පාමුල් පවැඩසටහන ආරම්භ කරන්නට. කොරනාා රෝගී තත්ත්වයෙන් නිසා පීඩාවට පත්වෙලා. ඒවකම කොරුණා රෝගී තත්වේ නිසා අනවා තිබෙන ඇැදිරි නීති තත්ත්වයත් එක් නිවසට වෙලාසටිනායට අපි මේ මොහොතේ සිට මෙත්මත් පාමුල ඇසුරේ ධර්ම දේශනාාවක්ශ්‍රමණය කිරීමේ භාහග්‍ය උදාකර දෙන්නට සූදානම්වට මෝත. විශේෂෙන් අපි කොුණන රෝගිතත්වය පිළබඳ තමයි. සියලු මාධ්‍යවලින් හැමවිටම කතා කරන්න එනිසා ඉන් පොඩ්ඩක් මිදිලා ධර්මය පිළිබඳව හිත නිරෝධහයිනය කරගැනීම උදෙසා දහම් පදයක් ශ්‍රපණය කිරීම සිිල්වත් ගුණවා ශ්‍රාවකයන් තුළ සිල්වත් ගුණුවත් ලක්ෂණ මතු කිරීම අද ධර්මදේශනාව ඒ ස අහයම කරන්නට බලාාපොරොත්තු වෙනම හොති පොම ගෞරවෙන් අමස්කාර පූරකව ඒ සඳහා ඇරයුම් කලා ගම් පහමිස්වත ශ්‍රී සු දර්ශන ධර්මණක තනාආධිපති ශාස්ත්‍රපති රාජකය පන්ฑිත ැටල මලකන හදුද්‍රන්හන්ේ වහස හම ෞරව සිතින් පිළිනැරයම් කරන මෙත්නෙත් පාමමුලි ධර්මාණ ශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමිනහස. සාධූ සාධූ සාතෝ අදත් විශ්ය පුරා විහිදෙන ශාන්තිකර්මයක් හැටේට විශේෂෙන් යුගයේ සැලකේතු මෙත්නෙත් පාමුල ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන්නටයි. සූදානම් වෙන්නේ අද දවසේ. මෙත්නෙත් පාමුල්ල වැරසටහනහි දායකත්වේ පිළිබඳව විශේෂයෙන් යමක් සිහිපත් කළේතුයි. සම්බුද්ධ ශාසනයගේ තිරස්තිතිය උදෙසා නිරන්තර මෙහෙවරක් සිදු කරන එමෙන්ම විශේෂෙන් සේ සුදර්ශන ධර්මනිිකේත්තනයට විශේෂ දායකත්වයක් සපේන දායක පවුලක් හැටියට සසිහිපත් කරන්නට ඕන කරන වරකපොල මාහන ගම අංක දහටෙහි පදිංචි එයිරන් හත්මියත් WA පෙරැත්න මහත්ම ප්‍රධාන පුළවංශේ පින්න තුළගේ දායකටවේ නුයි මෙතැන් පටන් ධර්මදේශනාව ආරම්භ කෙරෙන්නේ. පිවත්තුො බහැමදනාටම ධර්මදේශනාවට සවන් පත්යදන්නට ආරාධනා කරමින් දැන් ධර්මදේශනාව සඳහා දේවතාරාධනාව සිද්ධ කරන්නට එකතුවේමු. සිමන්නාරාහින්ද මිංදෙව් අසුඩ මත තෙවුසුවවිඳගන්න නිතියොමකරනසිත. දමට හිතනමා සසුනට ඇතිවසිත දෙවිඳුනී දිවියවෙත, ලැබගනු නිවනේසිත සමන්තාචක්කවාලේසු අත්ත්‍රාගට්චන්තුදේවතා සදඳංමං බුනිරාජස්ස නතු සගමක්කද දම්ම සාවන ක aya බදතා දම්ම සාවනকা අබදතා දම සාවනকাල අයං බදංතා විදුරාසනරාවැඩහිඳී මුනිිදුන්නේෙ බුදුගුණයමයි තුන්ලෝකයේ රැව්දන්නේ. ඒ බුදුගුණය මගේ හද තුළ දරමින් සිරිපා නැමද දැන් නවසර ලැබගන්නේි නමෝතත්ස භගවතුරහතුෝ සම් සම්බුත්දස නমෝතස්ස භගවතු අයහතු සම්මා සම්බුත්දස්ස නমතස ভাගවතු අරතු සම්මා සම්බුත්දස්ස தදපිමං धම්මචරි උපවtà upපසथ අහිගुන්ටිको ගහිवाන රජදවාරම්හිखලතිති ධර්මකාමී බවිින්යුතුව සැදැහැ ගුඩේ හිත පුරවා ගත්තු. ධර්මශ්‍රාවක පැවිදි උත්තම උත්තමාවන් වහන්ස ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා ධර්මකාමී පින්නතුනි. නිරන්තරයෙන්ම සකීය සිත කැමති කැමැති අරමුණු වෙත නිරන්තරව ගමන් කරන ස්වභාවෙන් යුක්ත වන නිසා දැඩි අවශ්‍යතාවයකින් දැඩි කැමැත්තකින් දැඩි වීරියකින්ම ඕන මේ හිත ධර්මයහි පිහිටුවන්නට. චන්දන් ජනීති විරියන් ආරභති චිත්තන් පග්ගන් හාති කියලා ඒ මගේ භාග්‍යවතුන් වහන්සේ අනුශස්සනා කරන්නේ මහනිනි සිත නිරන්තරෙන්ම ධර්මකාමී බවට කැමැත්තෙන් නමාගන්න කෙනෙකුගේ හිත තුළ වීරිය සම්පන්න ගුණ ගණනාවක් වැඩෙන බවයි.ඒ වීරිය සම්පන්න ගුණ අතර නීවරණ ධර්ම ප්‍රහණය කරන වීරිය සම්පන්නතාවය තසුසම්පජඥ වීරෙත් අකුසලයන්ට ඉස්මතුවෙන්නට ඉඩ නොදී. පැවතුුණු අකුසල් නැතිකර ගන්න තත් නෝපන් නීවර්ණ ධර්මයන් නූපදවත් තබා ගන්ටත් වීරය සම්පන්නතාවය ඕනා. එවිතරක් නෙමයි සෙහිිය පිහිටවා ගත්තු හිතක් තුළ වැඩෙන බෝධ්ධ්‍යහංග ධර්ම පිළිබඳව මනා දැක්මක් බනාව බෝධයක් හිට තුළ දරාගද. පිළිවලින් බෝධ්‍යංග ධර්ම වැඩී තිබෙනවාන වැඩුණු ධර්ම තවදුරට ශක්තිමත් කරමින් නොවැඩුණු බෝධ්ධහංග ධර්ම උත්පාධනය කර ගනි මිනුයි අපි මේ ධර්මමාවත තුළවීරය වඩන්ට ඕන කරන්නේ. ඒ තුළ සිහිය පිහිටුවන අත ධර්මචාරී බවෙන් සිත ගමන් කරන නිසා යුක්ත වර නිසා දෙවන බෝදධ්ජංග ධර්මය ට සාතතිරයක වන පිළිලනි අනිකුත්. බෝධියංග ධර්මත් උපදවාගන්නට ධර්මශ්‍රවනය මහෝපකාරීවර නිසාමයි එදා භාග්‍යතුන් වහන්සේගේ බුදු සෙවන්නේ දම් මැසූ ශ්‍රාවක ශ්‍රාවිකා වෝ ඒ අවශ්‍යී ඉහළම පලේ නෙලාගැනීම දක්වා තම තමන්ග හිත් යොමු කරගන අවමාෝශයෙන් සෝවාන් මාර්ග ධර්මයයටවත් හිත පමණුව ගත්තේ. එනිසා පින්වත් ඔබ ඔබේම හිතදිහා හොඳින් බලමින් ධර්ම රහැණ ගැන හිට බැඳ තබා ගන්නා සිහිය නිරතුරුව මේ කාල පරාසේ පුරාම මුල්පැයේ මේ ධර්ම දේශනාව තුළත් අනතුරුව මේ ධර්මය හරහා ඇසන ප්‍රශ්න කරෙහිත්. අවධානයේ යොමුකරගනිමින්ම සිහිය පිහිටවා ගැනීම වටිනවා. කැම කැමැති අරමුණු සොයමින්ම යන මේ සිත රැකිය යුතු මය මතු සතුට දෙන. නිවනින් මෙපිට නැහැ සැපයක් මෙ මට වෙන සුරක්කිමී බන්ධී ම මේ සීත දහමෙහි රැහැනගෙන. මේ පරම පවිත්‍ර ප්‍රාර්ථනාව හිතේ දරාගන අදත් අපේ සම්බුදු පිරිස තියොමු කරවන්ට අයි සූදානම. පින්වත්ඔබට මතකයි සීලයාගේ අගය ගැන සීලයක් සමාධන්ව ගමන් කරන ගමනේදී. ඇති වෙන විවිධ පලිබෝධ වලට උපේක්ෂාස්හගත හිති මුහුණ දෙමින් එක් කිසිදු පලිබොහෝ දෙයක් ළඟ කෝපාවිෂ්ට සිතිවිලි ඇති නොකරගෙන චම්පේයක නම් නාගරජු එදා ක්‍රියාත්මකුුණුොහෙටිය අපි සීපත් කළා අහු ගන්ටකයකු විසින් මනුලොව තුම සක් අත පෙහෙවස් සමාදංම සිටින ලද නාගරාජය අල්ලගෙන ඒ නාගරාජයාට දුන්නු අප්‍රමාණ වද හිංසා පිළිබඳව. අපි තව තවත් සිහිපත් කරගඩ සිහිපත් කරගන්න. අපට අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබටයි මටයි සැනසිල්ල උදාපත් කරදීම සඳහා මොන තරන් කැපවීමක් සිිද්ධ කලාාද කියන කාරණාව පැහැදිලි. පින්වත්නේ? ශීල පාරමිතාවත් අනකුත් පාරමිතාවන් වගේම තුංආකාරකින් පුරන්න ඕනේ. ශීලපාරමිතා, ශීල උපපාරමිතා ශීල පරමත්ත පාරමිතා. මේ පින්වන්ත කතා පතින් බෝධිසක්්‍ර චරිතය තුළින් මැනවින්ම පැහැදිලි වෙනවා මෙ තුංාකාරේම ගුණාංග වැඩෙන විදිහෙට සීල සම්පත්්‍යාරකශකලා කාරයේ. නාග භවනේ අප්‍රමාණ සුවසම්පත් විඳයට තිබුණු අවස්ථාව. සම්පූර්ණෙන් කැප කලා ඒ කියන්නේ බාහිර සම්පත් කැපකරමින් සීල සම්පත්තියට හිත්‍ර යොමු කලා. ඊළඟට ශාරීරික අංගවලට අනන්ත අප්‍රමාණ පීඩා ලැබුණත්ඒ ශරීරාංග කැමැති කැමති කෙනෙක් කැමැති කැමැති ආකාරෙන් ගෙන එත්තු ව. එහෙත්ම මගේ ශීල සම්පත්තියට පළුද්දක් බාධකැක් ඇතිකරගන්නේ නෑ කියන. විශේෂ බලාපොත්තුව හිත ඇතුළි තැන්පත් කරගෙන උප පාරමිතාවශයෙන් සීලය සම්පූර්ණ කළා. දිවිහිමීන් මගේ ජීවිතයේ වැනසුනත් මගේ සීල සම්පත්ති පලිබෝධයක් වෙනකාරයට නොව මම ඉවසනසුළු ගුණෙන් සීලසම්පත්තිය මනාව රැක ගන්වකින ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවෙන්. හිත ගොඩනගූවාකාරය සීල පරමත්ත පාරමිතාවයි. ඉන් භාග්‍යවතුන් වහන්සේට එදා අ තමන් වහන්සේ අල්ල ගත්තු එමන න් චම්පේයක නාර රාජු හැටියට උපෝසතය පිහිටා සිටින කල්හි තමාව ද්‍රහණයට ගත්තු අහි ගොන්ටික බ්්‍රාක්්මණය පන්නනතුබට මතකයි ආලම්භායන කියන මන්ත්‍රයේ පිරිවාගෙන නැත්තං ජප කරලා එෝගේ මේ මන්ත්‍රය තුළින් ඇති වෙන ශක්තිය වඩාත් සවිමත් කිරීම සොඳහා විශේෂ අෞෂධවර්ගයක් කපල බෝරිසත්‍යන් වහන්සගේ ශරීරයට කෙළවිසි කළා. ඒ බෙහෙත්තුොලත් මන්ත්‍රී අනුභාවෙන් බෝධිසක්වන් වහන්සක ශරීරයේ කෙළ ගැටුණු ගැටුණු තැන්වල විශාල ප්‍රමාණය ගෙඩී මතුවෙන්ට පටන් ගත්තා. එන් බලවත් වේදනාවෙන් නාගරාජයා ඔබි නොබ පෙරලෙනවිට නගුටි අරගන බිම ඇදලා බීමට දාලා එහෙට මෙහෙට හරවල විශේෂයෙන් එලු කොරේකට බඳු දණ්ඩකින් පීඩාදීලා දුරුවල කරලා හිසට දැරි ලෙස පහර දුන්නා. ඒ වේදනාව දරාගණ්ඩ බැරුව මහා බෝධිසත්වයන් වහන්සේ මුවවිීවර කළ එතුමන්ගේ කටට අර මංසවලින් ජප කරපු බෙහෙත් හා කෙල. රහි ගුන්ටික සි ඇතුළුළා. ඒ බේතුල විස නිසා නාකරාජගේ දස්තිකොක්කෝම හැලන්න පටන් ගත්තා මුළුමුව පුරාම රෘතිරේ පිරන්න ගත්තා බලඩ ත් අපේ මහා සත්වය නත මහ පෝධි සත්්‍යයෝ තමන්ගේ ශීලේ බිනයක කියන බයින් මේ ආකාර දුකක් ඉවසමින් ඇස්සර බැලීමක් පමණක්වත් කළේ නෑ. එතම නැවතකල්පනගන්නනවා නාගරාජාත් දුරුවල කරණ්ඩඕන තවල්. නාගරාජාරගෙන නගුටේ සිතල හිට ඇතකුඩු කරන්නක් මෙ සියලු සරීරයේ දන්ඩකින් පහරදීල පොඩි කලාා. එවගේම දුනුදිය මඩින්නක් වගේ මැඩුවා. නගුටි අරගන ද පල්ලන කෙනෙක් ්‍රද පුල්ලන්න යම්කිි විදිේකද බිම හල කලය හල නාගේ අරගන මහ පොළවෑ පිල්ඩුවා. මහා බෝසතානන් වහන්ස මුළුමහත් ශරීරයම ලෙවන් තෙත්තුුණා තනික රතුපාටනාගේ වුණා. ඒත්තුන් වහන්සේ සියලු වේදන ඉවසුවා. ඉ අනතුරුව අහිකුන්ටික යා පහු එතුමා හොතම දුරුවල වුණාම වැල්වලින් පෙට්ටියක් කද නාගරාජයකට ඇතුළු කරලා ප්‍රත්‍යන්ත ගම්මානකට අරගන ගිහිල්ල මහජනය මඇත ක්‍රීඩා කරේවා. දැන් අහිගුන්ට එක අහිතනවා මේ නාගරාජා නිල් පැත්ොත් හොඳයි. එතකුණු මිනිසුන් ආකාර්ශනය වැඩී ගොඩට ගන්න පුළුවන්. බොරිෂත්වන් වහන්සේ මොන ආත්වභාවයට පැමුණුවත් පින්වත්ී තව හිතක හැඟීම්. තේරුම් ගන්න පුළුවන් ම පුදදුම දරඩ ගැඹුරු තීක්ෂණ ජාන ශක්තියකින් සමන්නාගතයි. උන්වහන්සේ වහාම ශරීරය නීලවර්ණ කළා. ආයිටික වෙලාෝකින් කල්පනා කරනවන අයිගුන්ටිකයා. රක්තවර්ණයක් ගත්තොත් හොඳයි. අයත් ත්‍රක්ත වර්ණයක් ගත්තා. හිතන හිතන වර්ණ හිතන හිතන අවස්ථාවේදී. බෝසතන් වහන්සේ අඳුනගන නැටු නටන ගමන් විවිධ වූ වර්ණ දරාගන අසිරිමත් ආකාරයට තමන්ගේ නර්තන ඉදිරිපත් කළා එච්චරිතරක් නෙමේ පෙනසීයක් මවාගන පෙන දාහක් මවාගන නැටුම් ඉදිරිපත් කරන්නේ නැ හොඳයි කියල හිතු ගමම්ම පෙනගොබ සියයක් දහසක් මවාගෙනට ක්‍රීඩා කරනවා දැන් මහජනයාට මේ වගේ සිද්ධක් මෙ වගේ නයි නැටවීමක් දකින්නම ලැබිල නැති නිසා ආරංචිින් ආරංචිද විශාල පිරිසක්මළු පසල් ගමේම ඉන්න. ප්‍රඥ්‍යන්ත ප්‍රදේශම ජනපදී මිල පිරිස එකතු වෙලා දැන්. අප්‍රමාණ සතුටින් මේ නර්තනය දකිනවා. එත්තු දඩිනහැනේ මේ අය නාගරජය කොයි තරම් පීඩාවකුට පත්වෙලා බෝරිි සත්ව ධර්ම පුරන බෝධි සත්වය කැටියට ඉවසා දරාගෙන වන පීඩාවකින්ද මේ කටයුතු කරන්න කියන්න කාරණාව වැැහෙන්නේ නෑ. ඒත්තැට පේන්නේ ාහිර වශයෙන් සෝභහමත්ව විධ වූ වර්ණ ගන්නුමින් හරිම ප්‍රීතියෙන් නටනො වගේ. එහෙම පින්වත්න සංසාර චාරිකාව ගමන් කරන නැත්තන්ටත් එහෙමයි කියනවන්නේ. සසරට වැඩිච්ච ඇත්තෝ ගැන කියන ලස්සන කතාපූතක්ට ධර්ම දේශනාවකති බිල මතක් වෙනවා. ධර්මකරුණක්තුව තියෙන එතරා දූපතකට මනුසේ ගොඩ වෙනවා. මනුසේ ගොඩ වඋනාම ඒ දූපතයේ මනුස්ස්‍යයා දිලිසනු ආභරණ ගෙලලාගන්න දඟලනෝ. නටනෝ ප්‍රීතින් නටනව වගේ අර ගොඩඹිමට වැටි චෙක්කෙනට පෙනෙන්නේ. එකට අපි දන්න ප්‍රසිද්ධ නමත්තිය නවා ආබරණට එකට කියන්නේ ගරචක්‍රමාල කියලා දෙැමි උරචක්‍රමාලි දාගෙන දූපතය නටන මනුස්ස්‍යයා දැකන දූපතර ගොඩවෙච්ච මනුස්්‍යය හිතනවා මෙ හරීම සන්තෝසි වෙන්න ඇති මේ නටන්නේ. එනිසා යකින් අහනවා ඔබ මොන සතුටකින්න නටන්න මේ නටනවා උරචක්‍රමාලය නිසා. ය අයි තිතනවා අනනි මට පොඩ්ඩක් ඔයි උරුචක්ක්‍රමාලි දෙනව දාගන්න. උරචක්‍රමාණෙ පට පොඩ්ඩත් දෙන්නෙකො දාගන්න. එතකොට කියනවා මේක දාගන්න එපාමයක දාගත්තම මුළු සරීරේම දැවෙනවා පිච්චිනව නටන වනවීමේ. දැවිල්ලට දගල දවා. වේදනාව දරා ගන්න බැරුවතංගලන්නවා. නැනෑ ඔබ කියන්න බොරු මටත් ඕෝක දෙන්න කියලා. එව උරචක්කර්මාලයේ තමන්ගේ ගෙලේදාගත් තමත් දැනට පටන් ගන්නවා අන මේ මනුස්සයක් කිවේ හැබැෑ තමයි. අප ප්‍රමාණ දැවිල්ලකින්නේන්නම් මේ මනුසයා දගල්ල තියනෙ කෙළ හිතෙනවා. එවගේ මිනිස්සුන්ටත්. සංසාරය සැපක්වශයෙන් පෙනෙන්නේ. දුක තමන්ගේ ජීවිතේත ආසන්න වෙනකන් සමීප වෙනකම් විතරයි. අපේ ගොඩක් මිනිස්සුන්ට අනේ අනිත්‍යන් කියල හිතෙන්නේ. අනිච්චයේ සංසාරකෙන වචන කියවෙන්න. ගොඩක් වෙලාවට ජීවිතයේ දරාගත නොහැකි දුකක් පීඩාවක් විදිර කෙනෙක් දැක්කම හෝ තමන්ටේ අත්දැකීම සමීපවනාම. එනිසා පින්වත්නී සංසාරික ජීවිතයේ කොතනකවත් සැපක් නොමැති බව අපට වැටහෙන් ඕනේ. ඒ කියන්නේ කාමාවච්චර ලෝකය දීවිව ලෝක සම්පත් ගන කල්පනා කළත් මරුස්සලෝක සම්පත්ජන කල්පනා කළත් එ හැම සම්පතක් තුළම අවසානී දුකක් පීඩාවක් වේදනාව කරැජිලතිවෙන එකන කාරණාව තේරුන්ගත්තොත් උරජක්කරේ මාලයේ බඳතු නැටුමක්කේ නටන්න කෙල තේරුන්ගත්තොත්. අපි නිවීමම ප්‍රාර්ථනා කරනවා මිසක් බවසපනම් ප්‍රාථනා කරඩිනෑ භාග්්‍යතුන් වහන්සේ. ලෝකවල එක සප්තක ම වර්ගවර සප නෑ කලවද අලි නෑ ආශ්වාදය තියෙනවා. නමුත් විනිස්සුන්ට ආශ්වාදය ඉස්මත් වෙනකට ආදීනව වැටහෙන් නැතුව යනවා. ආදීනය වැටහුණේ නැත්නං කටුකතාවේ දුක්පීඩාව තුළ ැදිල තියට වැටහුණ නැත්තන් එයි නිස්සරණ තත්වයක් කීටව බලාපොරොත්තු වෙ නැෑ. එනිසා කෙනෙකුට නිස්සාසරණතත්වය ඇතිකර ගන්නඩම් සසරින් අත් පි දෙෙන්න්න ම්. මේ භවේ වේවා පෙර ආත්ම භාවල වේවා අර ආශ්වාදීතියෙන ආදීනෝ පැත්ත වැටහෙන්ලෝන. එසේ ආදීනෝ වැටහිලා මේ භවේ මනුස ජීවිතයක් ලබාගත්ත ඇත්තෝ ළමාවීමම ගුණමාවතට වැැටෙන්නවා. ළමාවීම බලන්න බොහෝ දෙනෙක් සමහර දරු අතර මොන ක්‍රීඩා බහන්්ඩ ලබා දුන්නත් සතුරු වෙන්නේ. නත් ඒ අතට බෝපත්ත්‍රයක් ලබා දුන්නු. අතත බුදු පිළිමක් ලබා දුන්නත් හරි අභිමානයක් හරි සන්තෝසයක් පිදිෙනව මහා සම්පත්යක් ලැබුණ වගේ එකට ගිහිජීවිතේ මොනයම්ම දේකටවත් ඇලුන් නොකරන ස්වභභාවයක් සහර ඇත්තන්ගේ ජීවිත තුලින් පේනවා. මහා සැපසම්පත්තියන තැන්වල ඉපදිලත් ඒ කිසිම සවේගට සම්පතකට ඇලුම්න කළ ශ්‍රාාවක ශ්‍රාවිකාව තමයි අපිට ශාසනයේ ඔය අසූ මහා ස්්‍රාවකය අතර අසුමහා ්‍රාවකයන්ගේ චරිතපදදාාන්න අධ්‍යනය කර හම පේන දෙත්තමයි ඒ සියලු දෙෙන වහන්සනම බොහෝ සැප සම්පත්ති විච්ච මහ සිටු පවුරලාය. අ සසර පාර්මිතා පුරාගනෙන නෙන්නේ මම අසූමහා ස්්‍රාවකයෙන්නතට ශ්‍රාවකයන් වහන්සනමක් වෙනවා එ ඉද්‍යවන්තයන් අතර එක්කෝ ප්‍රඥාවන්ත්‍යයන් අතර එහෙමයි අසූමහා ශ්‍රාවක තනතුරට ඇටෙන් ඉති ඒවගේ තනතු රක් ප්‍රාථර කරගන එන අය සංසාරය ල කිරීම සභාව පැත්තිකින් ඇතුව එහෙත් මහ පින්කන් සිද්ධ කරපු. නිසා පංචකාම සම්පත් උපනුපන් බහවල ලැබෙනවා දේව මානුෂකද සප ලබෙනවා. එවට ඇලුම් කරන්නේ න. ඒ අයට ලෞකික ජීවිතය යා දෙදන්නන එනිසානි කියන්නේ හතර කේන්දරේ පාලුවයි තමයි මහනවෙන්න ඕන කියලා. එක හැබෑව මිනිස්ස දකි නර්ථය තුළන්ද කරනව ම මේ කිය නයි කියන්නේ. දෙත් හරය ැත කාටව හර නැත දුණන කුත් නැතන් තන්ඩ වැකුත් ැතන් අ ුන් ඩකුත් නැතන් ූ පන්සලටත් අර පං කියනකන කියන් වත් ඒකන මේ හතරකන්දරේ පාලුයි කියල කියන්නේ ජාති දරාවි්‍යාදිී මරණ කියන මේ දුක් උපදවන මේ සංසාරික ජීවිතයේ මේ දුක් පීඩ හතර මොනවද ජාති ජරා ව්‍යාදි මරන මේ හතර යමකුට පීඩා කරවගන්න පුළුවන්නම් පෙළන්න පුළුවන්නම් වෙන වනසගන්න පුළුවන්න පාලු කරගන්න පුළුවන් කොටු හතර අන්න එයා සංසාරය කවදවත්තයි දුක්විින් ඉදට හැඳෙන් නැති කෙනෙ. ඒත්තන් ගහඳහන බැලූත් එගොලටි කියැනෙන් මහන යෝගකෙනවා කියලා. පැවිදි ෝග එනිසා මේ ගෘහස්ථ ජීවිතය තුළ ඉදලා සමහර විට අපිහිතමු එහම රුවත් පුහුණුවක් නැතිඇත්ව පැවිද්ධටෙනවා. ංචිකාල පැවිදි වෙලා ටිකක්කල් යනකොට ඉලන්ධාරරි වෙනකොට එලියට බැස්සම මේ ඉලන්ධාරන්ගේ මහත් අලංකාර කර ගත්තුූ කොන්ඩ හැඩ තල කනේ කරාපුතාල පැවුල වවල ජනිමක් ඇදලා ලස්සන ටීෂට් එකක් ඇදලා ඒ අය සංගීත සන්දර්සන වගේ හෙකටකිෙන නටනවා මොහරි රූපදර්ශනයකීම දැක්කෝත්. පැවිද්ධට හිතන ශහ මම්බොනතුකදදවිතින්නේ උරජ ක්‍රමාලි වගේ මට මේ ජීවිතෙන් වැඩක්නය ම අන්්ඩෝර සවුරු ඇල්ලා. අපට එහෙම අප්‍රමාණ උපවිදි වෙලා අ සැපයි කිය හිතුව අනිත්තඇගේ ජීවිත හරි සැපයි අපට දුපයි කියල හිතපු ඒත්තන් අද විදින දුක්පීඩා තමයි බහතරයක්ම අපට දකිඳ ලබන්නේ. බෝධිනෙක් සමහර විට අපහ ගහත්ස ජීත මාරුවෙල ඉඳලා ආපහු පැවි ජීවිත ගේ වැටහෙන්ටගත පවිජීත ඇතුවත්ව තැනුත්තිේ. ඒගේ බොහෝ අධදැකීම් තියෙනවා. බාහිර අධ්‍යකීම් ලබනාය ඇතුලාන්තිය දකිනි නැතු ඒ සැපයක් පොස්සිෙන් සලකන වන නර අපේ චම්පේක නාගරජ්ජුරුගේ. හ මිනිස්සුත් ඒවිදියට ඇතුලාන්තේ නොදක සත්‍යය නොදක ඒ නර්තන දිහාබල්ල සතුතුුණා. සතුට වීතන සතුුව නොන එක හැම කෙනකීම සන්තෝට කාරණය ලොත් පින්නත්තුට තවත් මට බතක් වෙනවා. භාග්‍යිත වහන්සේ තැනක දේශනා කරනවා කෝලු හාසෝකිමානන් දෝ නිච්චං පද්ජලිතේ සති. අන්ද කාරය නෝ නද්ද පදීපංන්න ගවිස්ස. අර්විශාකා මහවවැසි සමඟ විහාරයට ගිය පිරිසක් කන්තාව පිරිසක් තමන්ගේ වස්ට ඇත්වේ සංකවගනගේ බීම වර්ග මත්තන බිීමුවර්ගයක් හොරරහසේ වල නටන නර්තනයක් දකින භාග්‍යතුන් වහන්සේ වදාළ ගාතරත්නයක්ේ. මිනිස්සු මට තෙන්නේ නං නිරන්තරයෙන්ම මත්වෙලා දඟලන්න. ධනයෙන් මත්වෙලා රූප මදේ මත්වෙලා කුල මදේ මත්වෙලා යිශවරය මදගේ මත්වෙලා මද විය අතක් තිෙන මනිස්සු මත්තරවන. ඒගේ මත්වල තමයි මේ මිනිස්සු බහතර දංඟලන්නේ. අපිට පුළුවන් මෙන්න ඕන මිනිස්සු දංඟලන ජීවිතය මිනිස්සු හයන ජීතයට වඩා වෙනත් ගමනක් කප යන්නේ. චන්ද ජාතෝ අනක් කාතේ ඒක කවරෙක් විසිංවත් කාටමත් කරලද දෙන්න පුළුවන් ක්තේෙේ. මනසාච පපුට හොසියා කාමේසූ අපපටි බද්ධ චිත්තෝ උද්දන් සෝතෝති ප්‍රාහ්මණෝ. මගේ බුද්ධස්ශ්‍රාවකයෝ ගඟ ගලන දිසාාවට ලෝකේ ගලන දිශාවට ලෝකය හිතන විදිහයට හිතමින්. පංචකාම සම්පත්තිය ඔස්සේ සංසාර තරණයට හිත්‍යම කරගත්ත පිරිසක් නෙමෙයි. පටිසෝත ගමී ගමනකේදර පිරිසක් හටි රයිබාග්‍යතුන් වහන්සේ බුද්ධස්ශ්‍රාවක හැඳින්න්න. යන්දවස පටිස්ෝත ගාමී ගමන ආරම්භ කළලා ද පින්වත්න. එදාට ඔබ සෝතාපත්තිිතත්වයට පත් වෙලා ගගේ ඉහෙනට ප්‍රතිවිරධ දිශාවට ගමන් කරන්නට ඕගන්ට පහරදීමේ ශක්තිය ලබටු. ඇතර මේ ධර්මදේශනාවල වටිනාක මේකයි. ගලන ගංගාවකිවේ කාමෝගය බවඕගය දෙෙට්ටියෝගය අවිද්‍යාවගයගෙන කාර නහතරයි. එනිසා දැබේ නාගරජාගේ කතාපතින් පින්වත්වබට ම බාහිරයට යොමනේ මේ කතාාපුවත් හරහා හැමදාම මගේ බලාපොරොත්තුෝ තමයි අපේ දෛනික ජීවිතයටත් දෛනික ජීවිතය ඉක්මෝ යන අතිිත්‍රමණය කොට යන සංසාරය අතිිත්‍රමණය කරන නතන් සංසාරයට පර්දන නිර්වාණයට ඇතුළුවෙන ආධ්‍යාත්මක මට්ටමු ඇති කරන එක තමයි ධර්ම කතන්තරයක ගැබුරු අපේක්ෂාවීය යුත්තේ. පින්වත්වට මේ මොහොත වන විටත් වැටහෙනවන. සංසාර්ථාරිකාව මෙබඳු දුක්පීදාාතියකක්. නබොත් අපිට මිනිස් සතුටෙන් ඉන්නවා සොන්න සිඟන්නවා කියල පෙෙනුනට ඒතුළ උරචක්‍රය මාලයේ වගේ දුක්පීඩාවක් රැඳී තියෙනවා කියල වැටහෙන්න පටන් ගන්න වන. අන්න අපේ පින්නතුළකි ජීවිතය දහමට බරකරගෙනම ලෞකික ජීවිතය තර්ථවත්කරගෙන ලෞකික ජීවිතය සුන්දරත්වය අත්මිදමින් සුන්දරත්වේ ඇති අතාර්ථය හොඳින් දැනට ජීවත්තුල ජීවිතයක් බෞට පත්වෙනවා. ඉතින්ඒ. නාගරාජය නටහෝපු අහිගුන්ටක ඇට විශාල දනකදක් ලැබුණ දැබි ප්‍රත්‍යන්ත දේශයේ විශාල පිින්සක් මංකෝවනේ නැතුුම් ල නවා කියලා ඩැ එයින් තෘපතියට පත්ච්ච බොහෝ දෙෙන තෑගි බෝග පිරිකර වැඩි වැඩියෙන් ලබා දුන්නා. තෑගි බෝග වැඩිවැඩියෙන් යම් කිසි කෙනකුට ලැබීමම් උත්තම්බනයක් කියනෙනවානේ. එකකිවේ තමන් කරන කටයුත්ත වඩ වඩා තිදිරයට ගෙන න්නෙ හොඳ උපස්තම්බනයක්න ඇැගි බෝගදීම මව්පියෝ දරුවන්ට තෑගි බෝග දුන්නම හොඳවැඩක් චූටි හොඳ වැඩක් කළ හම වාචිකව තෑගි බෝග දෙන්න පුළුවන්. අනේ හරි හොඳයි පුතාද. අදගේ අස් කරල තියෙනවා අප පුතා අපේ දුව හරි හොඳයි. තවකරුහර ඉන්න වෙලාවටත් අප වෙලාවටත් කෞද මේ ගේ අස් කල ලස්සන්ට තියගෙන ඉන්නවා. අනේ ඔව අප පුතා අ ඔ අපේ දුව කියල කියනවනගේ දරුවට ඇහෙන් එක කියන්න. දරු වඩවඩා දිරිමත් දෙනවා. ඒ වාචික ස්තුූතියියි එයගේම තරුවන්ට ඇගීමත් දෙනවා. මේ ඇගයිම් කියන එක හරි වටිනය එකක්න පින්වත් මගේ බුති පිරිිසු මතකයින අපි කුඩා කාලේ ඉස්කෝල ප්‍රශ්සමට උත්තර ලි්වාම ටීච අප යොක්කොටම හරි දෙනවා දර දි හරි පෑට ඇදිල මුළු දිග හරියක්කාව තමිට හරි සන්තෝස. පිවලන අප හරිදි හවිතරක් මේ අනිත්ඇගේ හරිවලට වඩා මගේ හරිිය ලොකයිද කියලත් බලනවා. එක ඇගේ එක උපත් තම්බනය එ උපත්තම්බනය කියන එක ගුරුවරු මවපියෝ වැඩි හිටියෝ ආයතනක නායකයෝ රජ්‍යපාලකයෝ හැමෝම කරන්නවන් වැඩ. තමන්ගේ යටටත්සි හැමතෙනගෙන් යම්පිසි සේවාවක් අග්‍රාකාරින් ෂ්ට කරගන්න බලාපොරොත් වෙන වන ගුණතහම් වගාර්ධන කරන්නත් එමි පිවත්තුට මතකයිනන්නේ අනාත පෙන්ඩික සුජිතුමක් තමන්ගේ මුණුපුරෙක් පන්සලටයවනවා එක බණපදයක් ඒගෙනගෙන මගේ පුතාවත් ම පුතාට කහවනු සීයත් දෙනවා. එමනත් බනාහලාවොත් කහවනු සීයත් දෙෙනවා ය බනාහලාව. දෙවැනි වතාල් කියෙන පුතා තවත් කහවනු දෙසීත් දක්වා වැඩි කල්ල දෙනවා එක බනපදයක් මතක තියාගෙනාව භාගිතුන්සේ අධි්ාර කලා කියනවාන එක බනපදයක්ත් ම නොහිටීවා කියන. ඉ උදේදර හැන්ද වෙනකක් වීරිය කලා එක බනපදයක් මතක තියාගන්න. එක බනපදයක්ත් මතක හිටියන යි්‍යව තවත් වතාව පුතා ගිහින් කොහෝ මහරි එක බනපදයක් මතක තියාගමින්. ඉන් තුන්නිනි වතාරයට සෑගි දෙන්න දෙන්නේ උපස්තම්බනය හරහා පුතා ධර්මයට නැබුර කොරපු ුවැති තාර්ත කෙනෙක් පිළිඳව පින්ිවත්ව බදන්නවාඒසාපි අමක් කරන කොට පැවිද දෙෙක් වේවා ගිහි එක් වේවා එකට ඇගයීමක් තියෙනවා නඒ පැවිද්ඩ උද්‍යෝගිමත් වයනවාඒ ගිහි උද්‍යෝගමක් යනවා සා පැවිදි අපි වලන්න කෙරෙකුගේ පාංශුකූලම අවස්ථාවකද අපි කරන්නේ මියගිය එක් කෙනා ජීවිතය කළ වටිනා දේවල් සිහිකර කර එයට ඇග ීමක් ලබාද දෙන එතකො ඒ එක අසා සිටිනය කල්පනා කරන්න. මමත් එබඳු ඇගයින් සහිත ජීවිතයක් ගත කරන්න ඕනේ. ම මේ ධර්මදේශන අහරයි කරුලි ස්පතු කළ ටමක මේක අදහසය කරනෙවෙයි වැඩිපුර ධනය ලැබෙනකුට අයිගොන්ටික කල්පනනා කළා මේ ඇත ප්‍රත්‍යන්ත පසල් ගමක මෙච්චර ධනය ලැබෙන වන. රාජරාජ මහා මාත්‍ය දට නැතුුන්ද කොත් මට කොච්චර ධනයක් ලබන්ට පුළුව එම කල්පනා කරලා මේ අහිගුන්ටික බ්‍රාහ්මන ශිෂ්‍යාව තක ර සල්ිත් ගොඩත්තියනෝ කරත්තයකුත් සපයානාවකුත් අරගන අර ගැලෙහි නැතගර කරත්තය පිරිකරොක්කෝම තියල තමා සැපයානාවෙන් යන ගමන් විවිධ ගම්න්‍යියම්ගම් බරාජධානිවලත් මේ නාග්‍යාව ක්‍රීඩා කරවනවා. ා කරවල ගිහින් පරනැස උදගසේන කියෙන රජුරුවන්ගේ සමීප්‍රයේ ක්‍රඩා කරවා මුදාහරන්නමී කියල හිටහිත දැයි යවා. මොකද රජ්ජුරෝගාව නැතුුන් ගැවන්දක්කොත් රජරුවන්ගේ හුගක් ලාබලෝ බලවන්න පුළුවන්. එනි උගසේන රජුරහමේන්නයි දමේ යන්න. ඔය අන අතරදී නාගයට ආහාරනෑනෙ. එනිසා මැඩියෝ මරලා ඔන්න නාගරාජයට ආහාරයට දෙනවා බලට දැ ුත් හිස්සතතියගන කටයතු කන හැටි. ඒක අත්තර ආහාර දීම උපත්තම්බන කැටියට මංගර සීපත් කරපු කාරණයගේ කත්තමයි. දැන් මැඩියෝ මරණ නරජ්ජරුවන්ට දුන්නට නරජ්ජුරෝ කල්පනා කරනවා මමමි මැඩිය හාරික ගත්තොත් මරපු මැඩියා. මෙ නැව ැ මැඩියම් මරණ මට දෙෙන්ටන්ගන්න මානිසා එතකොට විශාල සත්තු පිරිිසකගේ ජීවිතය හනි වෙනවා. අන්නන්න පින්නවත් ඔබට හොඳස තෑන්න. අපි හිතනවා කවරුහරි බරල තියෙන සත්තු අරගන අපි ආහාරයට ගත්තට අපට ප්‍රාණ ගාත කුසලයක් කොයින් සිද්ධවේද කියන මේ එකට හොඳ නිදර්ශනයක් මේ. තා නිසා තමන් ඉලදීගන්න නිසා තමයි සත්වගාථකයෝ සත්‍යය මරන්. එනිසා තමන් එකන විජ ඔහෝ වක්‍රම දායක වෙන බව ඒරුග න්නන ම ප්‍ර ප්‍ර්නයක් හිද මේ ක මීට වඩා කාලෙම වෙන් කරන්න බලපරත් වනින කල්පනා කළා මානිසා නැවතනවත මැඩියන් බරණෙ ලක්ගන්න නං. මන් ඒවා අනුබ කිරීම ල ජ රද උපදේශ ලන් එති ප ීත ගොා ගන්න . එනගට කල්පනා කරනවා මැඩිියන් අක්ම ති නිසා වෙන්දෙති කාන්නේ නැතේ. අයිගටික කල්පන කරනවා එනිසා නාග ඇත. ත් ම ඇති තියෙන විනඳයි මී පැනී අරන්දෙන් ලෝන් විනඳයි මී පැනී දුන්න. කල්පනා කන්නවා නාගරජ්ජුරුවෝ මේවත්මං ගොදුරුවශයෙන් ගත්තොත් මගේ මරයේ පටි ඇතිලු සිද වෙන මවදාවත් මුදහරණ එකක්නේ. එපා ඒ අහර ප්‍රතික්්ෂේප කලා සහර කෙනකුට බරන්න සීලේෙන මොන තරන් කැපවීම් කරන්න වෙන වද කිය. බගේ ජීත අරමුණ ්කර ගන්න කර ැගීම. දැං බ්‍රාක්්මණයා එකව අහිගුන්ටිකයා අර කප උගගසේන රජ්ජුරුවන්ගේ රජ මාලිකාාව කිට්ටුව දැ නාගරාජයා ක්‍රීඩා කරවනු. එතකොටත් එෙ කෝටි ප්‍රකෝටි කන මෙමනිට දන ලැබිල. රජජුරන්ට තාාරංචි වෙන රජර පනි විියයක්ක් වැලකිින්වා. නගරාජා ගෙනනල මටත් බලන්න රජාංගන දි ක්‍රීඩාාවක්කරවඩු. ඒවැන් වහන්සේ හෙන හොඳයි. හෙට පසුලසක් පෝය ඔබ හන්සේදරී ක්‍රීඩා කරවන්න කියලා. පොරොන්දු වෙලා රජරන්ටකව රජතම හ විශාල පිරිසකට මේක දැනුවත් කරන්න මොකද වැඩි පිරිසක් යමකට එකකරශයුනුත්තමයි ලාබේ වැඩිවින්. රාජුරෝ දෙන සම්පතරත් වලා වැඩීම සම්පත්ල බන්න පුළල. මළල මහ රටේම රට වැසියන්මක මතක් කල අන ෙරයක්කවන්නේ එක ඉල්ලිමක් කල රජර ඒ කිව්ව විදිහෙටම දැන් අනබෙරයක් කඇවල පහෝද උදේ දැන් බමනට කිව හොඳයි. දැම් පැමිණෙන් බබනත් නාගරජ අරගන තක ඒ වෙනකොට රත්තරංවලින් පෙට්ටියක් කර තිබුණා දැ මේ නාගරාජා රම් පෙට්ටියදාගෙන යෙන්නේ මහා බෝධිසත්යෝ අරගෙන එම කැරි නාගරාජාරගෙන ඇතිරක විසිතුරු ඇතිරල්ලක පෙටිය තියලා රජතුමා ප්‍රාසාදයෙන් බැසස් සිටියට පස්සේ ප්‍රාක්්මණය මහසත්වයන් බැහැට අරකෙන නැටෙව්වා මහසත්්‍යයෝ මේ කරන ලස්සන නර්තනය දිහා බලලා ජනතාවට ඉන්න බැරි තරම් හිතේ හරි සන්තෝසයි ප්‍රීතිමා දැන් රත්තරං වැසිවහින්න පටන් ගත්තමේ නර්තනය දිහා බලලා චර සතුට රජුවත් සතුතුූ දැන් ඔොමින්න අතරදී ලස්සන ගාථ රාශයක් නාරජ්ජුරුවෝ සහිපත් කරනවා එක කියකේ තමයි නර්තනය කරන්න. ම පෙන්න ඔොබට ගාථත් ඒ ගාථාව අර්ථය කවන් සහිපත් කරන්න තෝනේ. මෙහෙම නාගරාජයක් කියනවා ම ධර්ම මාර්තකව ශින්තැබිය ගාතාවයි. තදාාපිමං දම්මචාරින් උපවුත්හං උපෝසහන් අයිගුන්ටිකෝ ගහෙත්වන රාජත් දවාරම්පිකීලැති. අපක දෙකෙත ේරුම ධර්මහි හැසිරේමින් පෙහේවාසුන් රක්කන සද අහිගුන්ටිකයකෝවල්ලාා ගනනලද රජදොරටු වේහෙ මාගනවුත් මෙතැනහිද නැටුම්නාටවමින් සතෝටක්දේවනලෙද. ඉලකට ගාත දෙකකාරථය මං එකට කරලා ඔබටිඉදිරිපත් කරනවා. යංස වන්නං චින්තහැතිී නිීලංජ පිත ලෝහිතං තස්ස චිත්තාානුවන්තන්තු නොෝචී. චිත් සතිකෝ තලන්කරය උද උදකම්පි තලකරේ යදි හන්තස්ස කුප්හේයන් කනේන ජාරිතකරේ ඒ මොකද කිව්වේ බවබට මටක් කළ හිතන හිතන වර්න්නේය වරණ ගන්නමින් තමම නාගරජ රඟපාන්න කියලා දැ එටික මෙෙම ඒ අතකින් ඉදිරිපත් කළලා එක අදහස මෙහෙමයි මාගෙන නටවන අහිගුන්ටික සිතුලෙසට වර්ණ ගතිමිියෝහෝ දැන් සිතනාලෙසට කළහැකිෙවුනත් ඉදිීබලงැති දේ මෙමට නොකිපෙමිසලයට බාදා. කීමේමට තවග තවක් කත දෙකක් අපීකට එකතු කරලා අර්ථය ගමු යදිචිත්ත වසේ හෙසුසං පරියායි සාමින්සීලෙතු සීලේන පරිනස්ස උත්තමත්තොඕනසිද්්ජති කාමංබජතු යකායෝ ඉදේවවිකරහයතු නේවසේළ පබදය විකරන්නේන බුසංවියති ේ අ මෙම හින අධිෂ්ඨාන කන ගරජ? වසග වුනොත් සිතට මගේ සීලගුණය පිරිහෙනවා පිරිහුණහොත් මගේ සීලය අරමුණ ඇතට යනවා සිරුරට හිමි වුනත් ගැහත එහැම මමයි වසනවා බොල්මිටසේ විසිරගියත් සිරුරමගේ සීලය මම සුරකිනවා. මේ ගාථාවේ අර්ථය ඉගෙන ගන්නකොට මට මතක්වුණු කරණාවක් තමයි. වේදනානු පස්සන භාවනාවට යමෙක් නිරත වෙලා. නැත්තම් මොනයම්ම අරමුණක් හෝ භාවනාවකට අරගෙන. යමෙක්කේ භාවනාව නිරත වෙනකොට ඇති වෙන විධ වූ ගතය රිදුම් වේදනා කල්පනාගරමින් නිතර ලිතර ඉර අව් වෙනස් කරන්න පටන්ගත්තොත්. ඒ අයට නැවත නවත මෙනෙහි කරන්න මේ නිර්මාණය කොච්චර ප්‍රයෝජනයට ගන්න පුළුවන්වෙයිද කියන. ම නැවතසරයක් කොපට එක මතක් කරන්නද. වසඟවනොත් සිතට මගේ සේලගොනය පෙරේහෙනවා. පිරහුණහොත් මගේශීලය අරමුණ ඇතට යනවා සිරුරට හිමි වුනත් ගැට එහැම මමයිවසනවා බොල්මිට සේ විසිරගියත් සිරුරමගේ සීලය මම සුරකිනවා. කෙනකුට පුළුවන්න්නම් මේවිදිහත් දඩ. තමන්ගේ හිත පවත්වල තමන්ගේ සීර සම්පත්්‍ය රක්ෂා කරන්න. එ ඇත්තන් ඒතුළින් ඉතාම ඉහළ ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක්නලා ගන්නවා. පින්වත්ති දැ මේ විදිහට ගාථටිකක් ප්‍රකාශ කරමින් නටන අහිගුන්ටකයාගේ නැටුමට යටක්තුව ඉන්න නාගරාජායට දැන් කුසේ කිසි්ුවක් නෑකි ලොබ දන්නවා. යයි? ැඩියන් රලදුන් ආහාරයට ගත්ත නෑ හේතුව. මම මේ ආහාරට ගත්තොත් අවතවත් වැඩියෙන් අහගුන්ටිකයා මැඩියන් මාවෙනින් මරනවා. එඩසාබන්ම මේ ආරය ගැනිමින් වලිනවා ඉට පසේ විලඳ වී පැළිදුන් ඇකට කල්පනය කනවා. මේ විලඳ වී පැණි හාරයට ගත්තොත් මම මැරණකම්ම මේ පෙට්ටි ඇතුල ජීවත්තට සිද්ධ වෙනවා. ආහාර නොගත්තොත් මට මව කලාන්ත වෙන. ලන් ුහම්මගේ ගන්නඩපුලුවන් ප්‍රෝජනය නැතිවයන එතකට මේ අවිගිටික ම බුදවා කියන බලාපොරොත්තුවත් ඇතිව දැන්මත් නිරහාරෝ මාසයක් ගත වුණා. මාසයක් ගතවිච්ච මේ නාගරාජය දැ පින්නත් උබට මතකයි සුමනා දේවයට මනුසරෝකට අන්න්‍ය පාස්වාවීන මනුසුලෝකය සැක සහිතයි බිය සහිතයි කිවවාම කරුණු තුනක් සීපත් කළ උපවයවෙන්නේ පාහ. මේ කරුණු ඔබට දකිින්ද ලැබුණනොත් මට විපතක් කියන එක තීරණය කරන්න කියලා. පින්නව ඔබට මතක දේකරුණු තුන්න මාන නැවත සිහිපත් කරන්න. පිින්ව ඔබගේත්ම මේ ප්‍රශ්නය මතු කරගන්න උත්සාහ කරනවා ප්‍රශ්නය ප්‍රශ්න දුක්තරේ නාග රජය කිව්වේ තමන්ගේ සුමනා බිස උන්වහන්සට යමෙක්වට පහරදීල පීඩා කළොත් මේ මගුල් පොකුුණේ ජලය කැලිබෙයි. එදාට ඔබට ේරුම්ගන්න මට කවුහරි පහරදීලා කියලා එ නැ දෙවනි කාරයකිව මව ගුරුලෙක් සිහල්ල ගත්තොත් මේ මගුල් පොකුුණේ ජලය කැකඇරෙන්ට පටන්ගන්න. එනිසා ඔබතුමේ තේරුම්ගන්න අන්න මාව ගුරලෙක් විසින් ්‍රහණය කරගෙන කියලා. තුන්ගනි කාරණයකිව්වා මාව අහිකුන්ටිකක සිංහල්ලගත්තොත් මේ මගුල් පොකුණේ ජලය තනිකර රතුපාට වයි එතකොට තේරුම් ගන්න එතකට සිහිකරගන්න මට දුරක් වෙලා නොයි කියලා දැන් මන් පින්නත්වපගේ අහනු ප්‍රශ්නය තමයි දැම් දැඩි ලෙස පීඩාවට පත් වෙලා හහිගුන්ටකගේ අත අහුල ඉන්න වෙලාවනේ මාසයක් ගතඋුණනේ ද මේ වෙනකොට අට විලේ ජලය කැලබෙනවද කැකෑරෙනවද රතු පාට වෙනවාදකි ලැහුවොත් දැ ඔබල උත්තර ඇතියෙනවා විලේ ජලය සතු පාට වෙනමකද තුංගලිකාරය තමයි මවාහිගුටක විසින් අල්ලගත්තොත් විලේ ජල රතුපාටවෙයි කියර සුමනාදවට කිව්වා. ැ විලේ ජලය රතුපාට වෙනවා දැකල සුමනාදී කල්පනා කරවා. ඒකාත මගේ ස්වාමියයා අහිගන්ටක ග්‍රහණයට ඇහු වෙලා ඇති. හඟක් සුනංගුවෙන් යයි කියලායි විශේෂයෙන් කල්පනා කළේ පොකුණු බැලුවෝමයි ලේපාට ජලය දැක්. ඉතිං අර දුන්න ලකුණතුනුව කල්පනා කලාන අයිගුන්ටික විසින් මාවව ඒකාන්තන් මගේ ස්වාමිය වල්ලගෙනයි. ඇති මේ නාග බවනින් නිෙක් වෙලලා තුමර සමීපයටට ගිහිල්ල බලනවා මහා සත්‍යය ඉන්නවාද කියලා. නෑ. ඉලකට අල්ලගත්ත තැනන. එෝගේම එතුමා ක්‍රාන්ත බට පතිේ චල්ලගත්තම ක්‍රලාන්ත බවට පත්යච්ච තැනට යනවා ඉවන් යන්නේ මෙ හැම තැනටම. ඒ කිසිම තැනක දකින්න නැතුව හඩා වැලපිලා ප්‍රත්තිය ගමට යනවා. පසල් ගමේ කිවනය පිස්සලම නැතුුන්දැක්වේ ඒතෙනෙ කිහිල්ලලා ඒපුුවත් අහලා බරණසට ගිල්ල රජදොරටුව හස අන්න බිගින්න. මහ සත්‍යයෝ නැන ගබන්ම අහසව බලනවා. අහස බණකොට තමන්ගේ දේවිය ඉරිදි බලපාමින් පැමිණ හඬමින් සිටින වග දැකලා ලැදජාවට පත්තුල පෙට්ටියට පිවිසිය ඒයි ලැජාවට පත්තුනේ මගේ දේවිය මුසලෝකයේ බිය සහිත සකසහිතයි කියෙන මට අවෝ ආද කළා. මම ඒතේ අවවාදෙට පිටුපාල මනුසලෝකේ උපෝසසිරේ පිහිටන්න ආවා. විපත සිද වනේ මගේ ස්වාමි දියනිය මට කළ අවවාදය මං ඇහවි නැති නිසා හැබැයි ඒත් මම මගේ හිත සතුටු කරගන්නවා. හේතුව මම මේ අප්‍රමාණ පීඩාව දුක විින්ෙ මගේ සීල සම්පත්්‍යරක්ෂා කරගන්න බලාපොරොත්තුවේ. එනිසා කමක්නය කියලා තමන්ගර කූඩු ඇතුළ රිිංගල පෙටියඇතුළට රංගල හහිටිය. රජුරුව බලනවා හසේ ලස්සන රූමක් කාන්තාවක් දිවි අංගනාවක්න්න. නාක ක්‍යාව දැකල කල්පනාක නොමේ නාරජ්ජුරුව ඒ කාන්තේම මෙයා දැකල තමයි මේ පෙට්ටියට අපහෝ ඇතුළක් තුවෙන්ඩ ඇත. එහෙනම් මෙතෙක් වෙලා නාරජ්ජරුවන්ගේ විවිධ නැටුම් මිරියාව වර්ණ ගැන්නම් ක පෙනකුබ සියදහස් කනම් නිර්මාාණය කරගන රංගල ඉදිරිපත් කලළ අයුටුක දක්ෂතාවයක් නිසා නෙම මේ තමයි මේ නාරජ්ජරුවන්ගේ දක්ෂතාවේ. එහම් මේ අගුටකන්ගේ දක්ෂතාව නෙම කියෙල කල්පනා කළ මහනුභවඇති නාගරාජයා. කෙසේද මොහුගේ අතර පත්වනේ කියලා කරුණු හෙලා බලලා. රජරුවන්ට වැටහනා කරුණු අහල විමසල බැලුවන් මේ ධර්මචාරි ශිල්වත් නාගරාජය පෙහෙවත් සමාධන් වෙන්නයි. තමන්ගේ ශරීරය ධානමුකේ පවරල දීල මහමක සමීපෙත් තුඹසක් මතේද. මෙහෙම. වැඳ ඇතුරුුණේ නැත්තන් පෙන ගොබ තබාගෙන වැතිරල්ල හිටිය. අන්නේ වෙලාේ තමයි ඔවුගෝටිකෑ විසිින් මේ අල්ලගන ලද්දිී කියෙන තේරුම් අරගන කල්පනා කරවා මේ නාගරාජයට දෙවගරන් හා සමාන දහස් කරන් ිස්ට්‍රිංගඉන්නවා. දිව්‍යලෝක සම්පත්වලට සමාන නාගභාවනය අසීවිත සම්පත්තියනවා. බැබඳු මත් ඉරිදිමත් බවක් මහානුභාවයක් මුළු පලෝ පැරලීමට සමත් බවක් තිබුනත්. ශීලයේ බිඳය කියන්න බලාපොරොත්වෙන් මෙ බඳු අප්‍රමානණ දුක්දන විප්‍රකාරයක් අනුභව කලා නේද කියල සංවේගයට පත්වෙලා ඒ මොහොතේ මහග්ටි බ්‍රාක්්ණයට බොහෝ ධනේදීලා යසී සුරදිීල කොප්පින්වත මේ නාගරාජ අතාරින්ද. නගරජය මුදවන්ඩ මහා බූරි සත්යෝ. එකනෙහිම නාගවේශය අතුරදහන් කරලා. මානකවේශයෙන් දේව කුමාරෙක් වගේ පෙනි හිටියා. අර එතුමා බලන්ඩා අප එතුමගේ ස්වාමිදීනය සුමනාදේවන් වහන්සේ. අහසින් බැස ඔහු සමීපේට වෙලා හිටියා. නාගරාජා රජරුවන්ට ඇන්දිිලි බැඳල වන්දනා කරලා මහරජතුමන එන්න මාර්්‍යක්කේ යන්න නාගලෝකිත. මගේ නිවශ්ටන බලල එ අසුරී බල්ල ඔබතුමාර සතුටු වෙන්න පුළුවන්. නාගරාජ රජරුවන්ට අරදලලා භාගිතතුන් හන්ස වදාාරවා. බැදම මිරු ම්පෙයික නාග රජතම රජත මෙහෙම කියනවා. කසීරජමනි නුබෝහන්සට නමස්කාරවේවා. කසීරට දියුණු කන රජතුමණනි ුබහන්සට නමස්කාරවේවා. මාගේ නාග භවනේ දැකුම් කලි එ සපිරිවරින් අවත් බලටමවිජිට ආරාධනා කරලා රජුරෝ කැඳවගෙන ගියා. නාගභවනටයන්ට කැමැත්ත දුන්න නිසා රීම සන්තෝසියෙන් දැන් මේ නනා රජරෝත් නාග කන්‍යයාාවත් රජමා ැදවගෙන. නාක බවන එක් අන්ගෙහිල්ල යිසුරු සම්පත් කෝම් පෙන්නල කීපදිනක් හිවාශසය කරට අවස්ථාව සලසරදලා රජ පිරිස සමඟ කැමැති පමණ අමුරන්නාාදී ධනය ගනිත්වයි බෙර හැසිරෙව්වා පපුත රජ පිරිසකුත් දැ නාගලෝකට ගියා. රජරුවන්ටත් නොඒෙක් සිය ගනන් ගැල්වලින් ධනය පරිතියක් කලා. මහරජජරුවනේ දැංගිහින් දන්දීල මනාලෙසි සිල්රැකලා ධාර්මික රක්ෂාවරන ගෝපනය රටේ ඇති කරලා රටමනා දැහැමිලෙස සංවිධානය කළ දස්රාජ් ධර්මයෙන් අවවාධ කරමින් රජේ දැහැමියෝ ගෙනියන්නේ ක රජ්ජුරුවන්ට අපේ බෝධිෂත්වයන් වහන්සේ චම්පේක නාගරාජය හැටිටු පරිස්තුන්නා. රජරෝතය අනුව නාගභවනින් නික්මිලා බාරණැස්සක හිල්ල එතැම් පටන් දමදියු තලයේ. නොඒත්තාකාර රණනිින් අසිරියෙන් ග්‍රදියම් පුරවල මහා සත්තුයෝ එදා දුන්න අවවාදය නැවත නැවත මිනිස්සුන සීපත් කරවලා. අරටු ල්ලන්නවිල් අදහිම් ගොඩකුත් තියන මිනිසුන්ට. අහවල් නාගරාජය නිකා මනාගේයෙක් නෙමේ පෙරන්දම්පුරමින් මහා පුදුම කැපවීමක් කළ සීල සම්පත්චෙන් යුක්ත නාගරාජයෙක් බවෂීපත් කරමින් මට මෙසේ අවවාද දුන්නු බවත් මතක් කරලා. හැමද ආව පින් අනමූදන් කළා කටද නාගරාජයට පෝරිෂත්වන් වහන්සේ මනාලෙස සිල්ල ආරක්ෂා කල්ලා අඩමාසයක් පාස හැමදාම පෙහෙ වස්වාරක්ෂා කල්ලා. ස්ර්ගපුරේ පිරෙව්ව අයිතුමගේ පිරිසකින්. පින්වත්නේ දැන් අපේ කතාාවේ අවසානු කොටස සමෝදාානය කල කියන්නේ පූරුවකතාවේ චරිතත් අතීත කතාවේ චරිතත් බාගිතු වහන්ස සසඳනවා. විච්චන ඉජරිපත් කළ බාගිතු න් වහන්ස වදාාරනෝ පිින්වත් ඔ නු මම්ම. ්‍ර්නයක් කැට මගේ හිටේ මතු කරගන උත්තර ගන්ට ආාධනාා කරනවා. මම සීකරන්න මේ නාරජ්‍යරුව තමයි භාග්‍යතුන් වහන්සේ. පින්න ත බේම් ඇහුවොත් කවරුහරි. අහිගුන්ට කෑ කවුද කියලා. ඔබට උත්තර දෙන්න පුළුවන්. පීඩා දුන්න අහිගුන්ට කය කවද දෙව්දත්තෙරු. එවගේම රජ්ජුරුවන්ට නිතරම හිතපක්ෂීව අරක්ෂාව සලසමින් උපදස් දෙමින් හිටියේ කවද සුමනා සිට්ටිදනියනේ. සුමනා නාගරාජක්ඥාව ඇ කවද වර්තමාන ජීවිතේ රාහුල මාතාවයි මහනනි කළ විස්තර කළා. එතකොට නැටුම් බැලුව රජ්ජුරෝ කෞද උක්ගසෙන රජ්ජුරෝනේ මේ භවේ සරීත් මහරතන් අහස තමයි ඒ කියල භාගිතුන් හංස දේශනා කරනවා. මේ අනුව කටා ප්‍රෝෘති අවසාන ඩක්වාම දේශනා කළේ මනතරන් ඇපකැපවීමකින් සීල සම්පත්තිය කියන සුරක්ෂිත කරගත්යුතු කාරණයට. අවශ්‍ය පූර්විකාවක් සපයා ගන්නතයි. පෙන්වත් ඔබ හැම දෙනාටම ජීවිතේ අනේක විද පීඩාවන් දෘහස්ථ ජීවිතයේ දිත් මේ ආකාරෙන් පැමිණෙන්ට පුළුවන්. ඒ අනඒක විද පීඩාවන් ඩරාගෙන විඳගෙන පෙන් අත්ව බේ සියල්ලම තමන්ගේ නිර්වාණගාමී මාර්ගයට පාරමිතාවක් සේ හිතාගෙන. ජීවිත ගමන ධර්මය ශක්තියෙන් ශක්තිමත් කර ගන්ටයි කියල සිහිපත් කරමින් මේ උදාාර පුුණ්්‍ය ශක්තිය අනන්තා නුභාාවයෙන්. සවනට සම්බන්ධ වනු පින්නත්ව ැහැම දෙෙනනාටමත් වවිධෛුරින් මේ උතුම් පින්කට සහය ශක්තියේ දායකත්වය දරු පින් නැති බදු පිරිසටත් යහපතක්ම සිද්ධ වේවා. බුදු සසන ස්රකින්නට අවශ්‍යය. උතුම් කාය ශක්තියේ චිත්ත දහරයේ පිණිස. දිවැස් වඩනු පිණිස. ඉදි බල සම්පන්න ගුණ වැඩනු පිණිස වේවා දෙවියන් මරුන් බුන්. නාගාදීන් සමඟ සීලු දෙනාටම සසරදුකින් අත්මිදී ලබන නිර්වාණ ධර්මය සඳහාමය කුසල් පාරමිතාවේවා කිය අදිිෂ්ඨාන කරනවා. අද මෙත්නෙත් පාමුල ධර්මදේශනාවහි මේ මොහොතේ වරකපොල මහනග මංක දහාටේ පදිංචේම් අයිරින් පින්වත් මහත්මිය ප්‍රමුඛ දායකත්ය එහි පිහිටමින් තම විතයේ හැත්තෑවැනි ජන්මදිනී සමරණ වරකපල මාහෙනගම ඩබ්ලුවේ පියරත්න ආදරනිස්වාමිපුත්තයාට සියක්වස්වාජු වඩන්නට ආශිරවාද කිරීම මෙවඋදාාර පිංකමේ. ප්‍රදහන් අරමුණයි මාමුලින් සීපත් කලාසේ සම්බුද්ධ ශාසනයේ කිරජීවනය වෙනුවෙන් නිරන්තර මෙහවරක එදන අපට පියකුහා සමාන ක සහෝදරේ කුහ කල්ල්‍යාන් මිත්‍යය කුහ සමමාන පින්වත් පියරත්න මහත්මාට සයක්ක්කස්සාය වදන්නැත අපදාශිර්වාදයකතු කරන්ට කැමැති වෙනවා අද දවසේ අපේA පරත් මහත්මත ආදන ස්වාමය හැති සිෙත් පතර නතේ මෛරින් පින්වත් මහත්මය කටයුතු කරන අතරෙ දරුවන් නාදරනිය පියානන්තත් ඒක මනපු මිනිි පිිය ඇතු හැමද නාම කිියත් ත් නිදක් නිරෝගී ජීවිතයකටආසරි පාතර කරමින් ඒ ආදරණය ස්වාමි දියනිය දියලිවර්තිදනා බෑනුවරුන් මුණුපුරන්සාා මිනි පිරියන් අද දවසේ දායකත්වයට එක්වවෙමින්. ඒ දායිකත්ව හරහාවුන් ලබන උතුම්කුසල සම්පත්තිය විශේෂයෙන් මේ මොහොත වන විට කොඩෝනාරෝගයෙන් වෛරශයෙන් විවිධ වූ ආබාහදයන්ට ලක්වො ඉන් හැමඳනාට මායුරාරෝ ගයාාදී සස්ෝසාාන්තිය ප්‍රාථර කිරීමත් ියගේ සේරදලාට සුගතිගාමී ගමන් මගකට ආශිරවාද කිරීමට පුුණ්්‍යානු ෝදනා කිරීමටත් පලාපොරොත්තුවවෙමින් මලු ාර්ත් ලෝකටම සැපේශාන්තිය යහපත උදාපත්වේවාකිරන්න මෛත්‍රී ප්‍රර්ථනාවත් කරගරන්නොවගේම ධර්මදේශකයන් වහන්සේ හැටියත අපටත් සුපුරුදු ගෞරවෙන් සුපුරදු සැෙනහසිින්යුක්තව ආශිරවාද කරන්න තයි බලා පුරොත්තුව ඔබ හැම දෙනාගේම ජීවිත ගමන යහපත් ප්‍රර්ථනා සමුද වනු පිසමේ දාර පින්කම මහත්ඵල මහානි සංසපංකමක් පවේවා කියලාපි මෙත් අදිින් යුක්තව සෙට් ප්‍රාතර කරනවාෝ බහැමට සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු පිහිතයි. ආකා සටටහට බුම්මටටහා. දේවා නාගා මහිද්දිිකා, පු්ඥන්තන් අනුමෝදිිත්තුවා චිරංරක්කන්ටු සම්මා සම්බුද්ධ සාාසනං චිරංරක්කන්තු සම්මා සද්ධම් දේශනං. සිං ක්කන්ටු සම්මාහා සම්බුද්ධ සාාවකන්තේ සාධූ සාදූ සාධූ. එ ධර්ම දේශනාවේ ගුණානු බහු බලයෙන් සමස්ත ශ්‍රී ලංකාවවාසි සියුරුදිනනාටම සිත ශාන්තිය ැකවරන ආශිර්වාදයේවා කොරුණනා රෝගිතත්වෙන් පීඩාවට පත් වෙලා සිටින ආසාධිත වූ සියලුම රෝගීන්ට ඉක්මන් සුවේ ලබේවාහේ සදහා මේ ධර්මවෂදය ජීවිතයට. ග පින් වූ දහම්මවෂසයක් පාටම පත්වවා කියර පාර්ථනා කරමින් අපි ඉන් පසු ධර්මසාකච්ඡාවට යමුීමේ ේක්ෂාව ඇතිව, පූජනය වන්දන්නේය කටවල හේමාලෝගනා අය හාමුදුරණ වහන්සේට නිදුක් නීරෝගේ චිරීවනය උතුම් වපු ධර්ම අබෝධය ප්‍රාථනා කරමින් කෙටිවිරාමයක් සඳහා යමුයෙනවා. මෙත්නිත්පාමුල්ල සමඟ සබන්ධවෙන්නේ මෙත් නිත්පාමුල්ල ධර්මදේශනාවෙන්. අනතුරුව. අප දෙවන පෑදිියෝබට ලංකරන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොති නැවතවාරයක් පූෂ නී වන්දනයේ අපේ කැටවල හමමාලෝකන කහදුර්‍රන් වහන්සේ ධර්මසාච්ාාව වනුව බහොම ෞරවේෙන් පිගන පනවා අසරයි පහම්දරණන්නේ. හමුදරන අප ඔබහන්ස දේශනා කරපු ධර්ම දේශාව ශ්‍රවණය කරන කොට. පිහේවාත් සමාදන්වීම මෙච්චර වටිනාද කියලා ඇත්තට මට හිතුන මේ වැඩ සටහනේ අද ධර්ම දේශන වහන කොට. අපිට තාම මේ ඒක තේරිලා නෑ බොහෝදිනකට සිල් සමාධද නොවතු පෙහවස් සමාදන් ොච බෝධනෙකට සහ සමාදං වුණයි දිහා බැලුවත් අපට නියමාර්තයේ නොවන් සල් සමාදං වුණනද ිහස් සමමාදන් වුණද කියනකාරණය පිළිබඳව ්‍යමාකාරකට මේන්. හැඟීමක් ඇතිවෙනව ඇයි අපි ඒ ලැබුණ උත්තරීතර අවස්ථාව වටිනාම අවස්ථාව සාමාන්‍ය ලෙස කටයුතු කරන්නේ ගත කරන්න නතම් මෙහි ප්‍රයෝජනයේ අප හරිහටි උපයෝග කරගෙන නැහැ අවබෝ කරගෙන නැහැකිල ට හිතෙන ොෝදන. කෑමට ගිචුව එහෙම ැත් නමල්ලාපසල්ලා පේයටට ගිජුව. මේ වගේ දේවල්ලට යොමුවෙලා තමයි සිල් සමාධාන වැඩ සටහන කරනත් සහභාගී වෙන්නේ සීල් සමාධදනන්න පටන්ගත් මොතින්ද ලබන්නන්නේ ඊලාන්ගට මොක්දන්නේ ඊළගට ොක්දන්නේ ලංඟ මොකක්දන්නේ හ පවාරනය කොයිලාලද සිදු වෙන්නේ. ඔතනින් හටයන්නට අප හිතට ලොකු මගක් හද ඔබහන්සේ පෙන්න ල වැඩසටහනත් එක් බලන කොට. ඒතකොට මේ වෙනෙස්ස හඳුනාගන්නට ඔබහන් රදක මුත් ඇති සීල සමාධන වැඩසටහනකට. අපේ ජනතාව යොම වුණත් එහි නිසි අර්ථය නොදන සහ සම්න්ධ වීම සහ කවත් සිිල්ලනොගත්තුවයට සිල් සමාදං වන්න හිතන පරිසරි ගඩනගන්නට බහන්සේක දේශනාවස්ුරින්. අපේ අයට ඒ පෙහෙවත් සමාදම්වීම මෙච්චර වටිනවාය කියලා හඳුනාගෙන ඒ සඳහා යොමු වෙන්නට. ඔබහන්සික ජීවිත අදකීම මෙක්ක තවත් කාරණටික පැදිරි කර දෙෙනවන. අර මා සඳහන් කරපු සිල් සමාදං වනත් එහි නියමාර්තය හරියටි වටහගන්න ඇතුූ ඔහේ කටයතුරනය නිසිමට යොමු කල මාශවාස කරන. ධර්මකාමී වාසනාවන්ත පින්වත් ඔ බැහැමට යළිත් සුවසත ශාන්තිය යහපත සැන සුමාවබෝධය ප්‍රාථනා කරමින් ධර්ම සාකච්ඡාවේ ප්‍රාරම්භේ වශයෙන්. භාග්‍යෝතු න් වහන්සේ අපට අනුශවාසනා කරන්නේ මෙ සීල සම්පත්තිය තුළ පිහිටන නැතම් පේවා සමාධනීම තුළ පිහිටන ශ්‍රාවකයා කුමක් සඳහා. මොන අරමුණක් උදෙසා. තමන් උපෝස සීලේ පිහිට නොව කියෙන කාරණය කල්පනා කරන්නට කිය. සැකවිට මතක්කලොත් සබ්බ දුක්කදිසරණ සච්චි කරනත්තාය. සියලු දුක් නිවා කරගන්න. චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන. පරම ගම්බිහිර නිර්වාණ ධර්මයට පිවිසීමේ ප්‍රධහන අරමුණ මුල්කරගෙන තමයි මම සිල් සමඳන් වෙන්න කෙනෙක ිල් සමඳන් වෙන්නට පෙර සිල්ල ආජනා කරන තැනිදලම හිටේ අධිෂ්ඨානයක් කරන්න ඕන ඒක වාචික ප්‍රකාශ කරන්න ඕන එකනන්නේ සමනිහස දැ ගිහි එක් වු ප්‍රෞුෘජාභූමියයට එන තියෙන අදහසුම තයි එතකොට සිල් සමාදාෙනක තියන්න බැදුරුවමව. මොද අප ගිහයා පැවිද් කියන දෙදෙනට අරමුණු දෙක්නේ එකම තැනකට තමයි ගලාකෙදයන්නේ. ගංගාාවෝ විධ නම්වලින් ආරම්භ වනක් මහාසාගරයට පිවිසන්න මෝන. නිසා පැවිඩි ජීවිතය ගිහි ජීවිතය කියන දෙකෙන් හැබැයි පැවිදිි ජීවිතයට වඩා බලවත් වූ ශක්තියක් ආයෝජනය කරන්න වෙනවා. ොස්සක පහෝ දවසර පහෙවත් සබාදගෙන ්‍රාාවකටනමක හේතුව එයට ඉතුරල් දවස් විෂනමයම කටයුතු කරඩ ලතියන්න සාමාමනින් පංචසසිර ප්‍රතිපත්තියක් නිතච ශිරී වශන ආරක්ෂාරගන අධිශීරයක පිහිතන්නට වෙලාවක් නෑ.ඒ අධශීරයක පිහිටීම අත්‍යවශ්‍යයි නිර්වාණ ගබී මාවතද සහෙම නොවෙනවනම් භාගතුහන්ස සීලේ පතිත්හය නරෝ සප්ඥෝ චිත්තම් ප්ඥංච භාවයක් ආතා පින්නප කෝබික්කෝ ෝයි විජටයේ ජටන් කෙන වදාරන්නේ නෑ අපේ දැන් අවුරුදු විසිපහත්තිහා කතලිය පණහා සිලිගතයි කියවා නමුත් කෝ සීලේ පතිත්හය නරෝ සපච කෝ සීලයෙන් සමාධිය වෙඩලතිීනවා එතු සමාදී වඩන වැඩපිණි වලක් අපේ සීලේ තුළන එකන්නේ ඔබහන්සේ කියන්නේ සිල් සමාදන් වෙන අයවිතරක් නෙවෙයි සිල් සමාධන් කරවන ස්වාමන්හන්සේරතත් ලොක වැඩි කොට සත්ති වෙනවා ඕහ දන් විශේෂෙන් ඔය වා්‍යයේ ප්‍රකාශ කරවල ඔබ ඔබ සිල් සමාතං වෙලා අද හැන්දෑ ෙන්ඩස්සලබේ පල. ඔබ ගමන් කරපු මේ ධර්ම මාර්ගයේ යන් නිච්චිත තැනක් පිළිබඳව සටහනක් කහිතේතියක්ෙන යන්න පුොළුවන්න. අපි භාවනා කරවන කොට මට හනක් වශයෙන් අපිත් භාවනා කරනකොට ඒ භාවනාවකින් අපි උට්ටහන වෙනකොට අපි තීරණය කන්නවා අද මම මෙන්න මේ සමාධදිවට ම හදාගත්තා. අද මෙන්න මේ ධර්මකාරණය පිළිබඳ යම් කිසි ප්‍රත්තියක්ෂයක්බට ඉ පිම පත්තියක්ක්ෂධානයක් ප හලවුණා. එවගේ අපි සේ සමාඳවීම සිද්ධ කරන කොට භික්‍ෂුණ වහන්සල වශය අපේ දායකදායිකාවන්ට එතකන් දුක්න්න නිපාජිතබං එත්තකන් දුක්කන් නිර්ජරය තබබං කියවදාලාකාරයට මෙච්චර දුක්කන්දරාවක් මට නවත්ත ගන්න පුළුවන්ක බලබටා යි මෙච්චර දුක්කන්දරාවක් මට විදදරගට නැත මේ දුක්කන්දරාව බතු සංසාරයට ඇතුළු කරන්න ැතුව. ඒ දක්න්දරාව ත්ම න සංසාර කෙක කරගර මටම මෙතක් ලබන ක කියට තිර එක කෙන පුළුවන් න එතකදේ සමාදී වැඩීම සඳහා උදහරණයකශයෙන් ගත්තොත් දැන්. අපි අපේ ශ්‍රාාවක සාාවිකාවට දායක දායිකාවන්ට අඩ වශයෙන් උපදේශ දීර නෑ සීලේ ආධ්‍යාතිික පැත්ත කෝක වෙතත් ආධ්‍යාත්මි පැත්වට ලොකු රකුලක් ස පන ගත්තම උතුර සලල්ප පැවික අපි පිරිිමි ක ක් මි ඩින් පොඩි. ගල් හකර ෙරිිටියකෝොගත්ව කාරදාගනින් කාන්තාවන ඒ තඟල් හයක හතක පොඩි හෙරිපටියයදාගෙන තමයි සමතන්න හම අරමුණ දන්න නෑ දැමේ උතුරුහලුව කුමක් පිරිසද. චීවරයේ තියන අරමුණු ඉක්්සකර ගැනීම සඳහම කරනක හැටිකට උතුර සල හු ඩ ොල පහස කියන දහට ඒ ප්‍රමාණය පව වෙනස් වන්න ඕන ප්‍රමාණ න මුලමින්ම උඩුක මුලමින් ැ යන කාර යි. එක උරයක් කරන්න අනිකුරේ මුුණුවමින් වැැහි ැනිික්ටුවදක්වා අතේ සම්පූර්ණයින් වැහි ජතිී ඇඳුමෙත් සරමහරි ජටරධින මක රිෙද්ධහරි සෑහෙන ප්‍රමාණයක් වැහි යනාකාරයට අඩුමගන මීතය හරක ෙකවත් උතුර හලුවක් වැඩහිට කෙනකුට අශ්‍යයි මෙතනන්නේ මේ නෙත්තහපුුව බහන්සේගේ ලි ර ද හ ම බෝධයක් කර ඇ මොකද මත් පලවෙන තාවට ජීවිත දනගත්ති උතුර සලුවක් කෙනෙක පොරන්නන්නේ යි කියන කාරන සම දගන කට බහන්සේගම සමාජක අඩ පහු නැවත ත කියනක වට ම ති ත මික කරන්න ොන ැම කොච්ට කිීව සමහට මේක එක්නේ දෙන්නෙ ප්‍රියා පකන නැමත සරු ස්වාමන්හසල උේ අීක්ෂණයක් කරන්න ඕෝන තමන්ගේත අයකගම උතුර සලු හරිට පෙරවලාද කියල. ඒගේ මේ උතුරසලුව අධිෂ්ඨාන කර විනකර්ම වාකයකින් පැවුරහමට සීරයේ ගරත්තය ලවෙනවා. . ඉමං උත්තර සංගන් අධිත්තාාවම නැත උත්තර සාටකං අධිත්තාමි. දෘති්‍යම්පි මං උත්තරසාටකං අධිත්හම තතියම්ප මං උතරසාටක අධිත්හමි කියලාලව ඒ උතුරසලුවේ කොළක් වන් අතට අරගෙන අනිත්කෝට දකුණුවතින් මතුපිට කියයලා ඒක පිරිමඳමින් අධිෂ්ඨාර කරන්න ඕන. මේ උත්තරසාටක ැතම මේ උතුර සලු මං ිෂ්ා කරනවා කුමක් සඳහඳ කොමක් සඳහාද සබ දුක්ක නිසාරසාචි කරනත්තායි එතකොට අපි ඒ කවියකුත්මං කියලදී ඇති මේ සලුවානීතය එහි ඇල් මහල යුතුවය හැම දේම මෙ බදුමය මේ මාග්‍ය කමට අන්නේ දවස්සති සේ මේ උතුර සල්ුවේ ගරුත්ව ආරක්ෂා කරන අඩු වශයෙන් තැන්ි භික්‍ෂූ වහන්සලට වධරවා වැසිකිරි කැසිකට කරනට අනවිට තමන් වහන්සලක සිවර දොරොටව එලියින් ද මක සිවර කියක පෝජනය වස්තුවා යි ඇතර උතුරු සල්ලුවත් වැැසිකිට කැසිකි යන කැෙක් තුර සලුව ගලවල දොරේ කියල හරි එතකට එක එක්තර සංකේයටය ඇැතවෙන කින්නවා ගෙන රන එක පැත්තකි අනි පැතගේගේ ගරුත්ය ආරක්ෂ කිීම යි එකක වංජනය වස්තුවා පෝජනය වස්තුවා. ඔබ ඔබ සමහරිට අපිතුම ඔවරුදු පහළවක ඔබේ පපුතා සිල් සමාධන් වෙනවා අම සිල් සමාදක් වෙලා නෑ හරි වි හෙත් න. ීලේ පිහිට අගත්ත පුතාට අම්මට එදාට වදින්ට සුදුසකම තියනවා අපිහෙම කර ල මගේ නිලේ රැක නිශෂ රැකගත්ක සීලේ අතින් පුතා ඉහෙලායි මෙ. අම්මට වැර අම්මගේ අවසරධාකල සේ සමඳන්ග පුතාට බත්දෙන වනේ අම්ම එදාට අම්ම එදාට දාන පිළිගන්නවා. එදාට පුතා බක්කන්න වනවෙයි. දන හාමුදුරුව කියල දෙන්න ඕන පුතේ චපු චපකාරකම් බුද්ජිස්සාමවිතයන සික්්කාරණීය. ඇැවිදවිද කන්නේ නෑ. ඒ පැත් වර මේක මේක පි පර ජජාවට පත් කරන්න අඩුග ලොක ලොක ැක්මන මෙටි කිය දන හන්ග හරයන රකට දාන වනදල නැගත ෙහින් තැප්ප කලන අතහෝතර එතැනින්ම වතුරට රගන්න එත නිින්ම හිටගන වතුර බොනවා කෙරගේ දී අති රංහි තරර ලතින්න්න නංගහි අත හෝදන එතනම කනු ඒේක රචි ධරි වටිනවත් ොයි තර . අප මේ දැනු මේ කර මේ පාථමික දැනුම ප්‍රතිම දරමින් තොර සීලිය ොහරට සමාදියයක් වැඩ එක එතතිින් තමයි යම් ආකාල්ට අපේ හිත දමය කරන්න පුරදුව පටන් ගැීම ෝන් ගෙද හිටියට මොකක් දවෙන වෙනස කිසිමලසන්න වබද අපි දැකලතින ප හමුදුරන දම්බදිව ගියහම් බොහෝ පිට අම්මලා පිදම හැෝ අපි දකල්තියනවා මේ උත්තුර සලුලෙස පොරවන්න පුළුවන් සුදුරදි අරගන්න හරික්මින් දුවනවා තුල ගිල රගන්න ද කොට මේ. ටිවා කියල්ලරග නතිේ වටිනාකම ඔය ඔබහන්ස කියන කාරනාව තුලද මි කරල නේ හරිට. ඇත්තර ිල කල්ලන. අනිතක දැන්ම සහරයි බන්ධකල් තියර දමේ ආන්තාව ආබරණයක් වොෂෙන් වගේ මන්ඳිනවා දැන් සාමාන්‍යය කලිසම ඇඳලා පංජාප් කිට් එකට අඳිනාර කියෙල කහලලා තියන නවල් තියෙන. දවලත් මනි තුර සල වසේ පවිච්චක්කට න් ර න රද දහවලු නැති ඒකන්නේ විදවූ හැඩතල්ලදපු නැති රෙිකඇල්ලක් තමයි. තු මෙතන කඩකඩකොට කපපු එකන සිවරකයන්නේ. එතකොට මේ ශරයේ ම රෙදිිකෑල්ලකින් ඩි වසාගන වාගේක පෙන්නුම් කරන්න මූලිකම සාධකය හල් පෙච්ච බවේ මොලිකසාධකය ශරේඒ එකක්ට ඉස්මතු වන්න වට සරේ ඇදුම් පැරතුම හැටතල ස්මතුන වට සිරන එක තලයකට ගන්න තියෙන. වටිනාම වස්ටයක් තමයි මේ. උතුරු සල් වස් පේ තන මේ සීලේ ඔබ ෆ්‍රෂ එකක් කරගන්න එපා ඇත්තට මොඩ ොඩක් දෙනා කරග තිේ නක උතුරු සල්ග බොහොමඒක හැඩතල දාලා හදාගෙන පුටුවකුත් නවල නවල ඉනේ ගහගෙන මේම තමයි සිල්ගන්න යන්නේ ඒ අය සමාජයේ දනවත් එහෙමනතම් අපිටිකත් සල්ිතියෙන බලපුලුවන්කාරකමින් ඉහලාය අපි එනිසා ඒ විදියටයි කරන්නේෙල මි කියෙන හිතන්න පුලුව හ හරි වටනක් මේ ගෙදර දල බස්සක කියෙන න්නවා නද. ඉල ෙරල ගමතිෙනයි? උතුර සලුව දාගන ගෙතරීදලයි නොන පරිසිල්නෑ බසක සිල් නෑ සල්සගන්න තැනට ඇවිල අධිස්ථාන කරන්න මේ මක්තිනවා එෙම නිකම් මේ පෙරවන්න පුළුවන් නෙමෙකට දන්නවාවනක් ගෙතරින්දර උතුර සලු පෙරගන අන කවදාව. පොත් පෙරවගන ආකීමකක් පිහොඳයි කමක් නෑකත් පන්සේ අධිශ්ාය කරන්න පුරු මේ ිස්වන්හසේ පුරුතු කරන්න ඕෝන. ගිය දන්න ෑන ඇම. අපහ අපපිආපහ වරඒ කවිය කිවොත්හෙම. ඒ ගතාවත් එක්ක ආහි මතකෙටෙයි එමං උත්තර සාටකං අදිිත්්තාාමි එ පල වෙන වතාවට දෙවනකට දදුති අම්පේ මං උත්තර සාටකං අදිිත්තාමී තුන්ගනක හතියම්පි මං උත්තර සාටකං අධිත්තාමි. තව වඩාහන්දර කවියකුක් කියනවා. එකක පිරිමඳිබින් කියන්නේ මේ පිරිමෙකට චුල්ල පන්ත හන්දර මතක් න්න න හම මතක ොද හ මතකය ුල්ල පන්ත හන්දර දික ඇල පිරි මත් බටත් ම. ද උතුර සලු දැ සුදර සද තියන තුර සලු හැඳද වෙනකොට එකක කිලිටි වෙන කාරේ. අදකන්න පුළුවන් නිසයි මික කමට නක් කියන්න එයි. මේ සලුව අනිියතය එහියල්මහලයුතුය හැමදයම මේ බන්ධමය මෙයමාගේකමටනය ඕනනක මේ සලූව අනියතය එහි ඇල්මහල යුතුය මුලෝකායම මෙ බධමය මෙය මාගේකමටනය කමටට සිහිකරගන්න කමටහ ලබන්න කෙනෙකින් නන්නන නිසා කමටාන චර්රිපුරන්න ඔන්නෑ මේ රට ම කියන්න. තමන්ට අර්ථය තේරෙන වනම් න් තමන්ගේ ලළඟ ගරුවර හදාගත් හමය කිසි ප්‍රශ්යක් නෑ දැනු ඇතු වැඩක් කරන්න. සාක මෙහම කරල ගෙනම ගොඩක් සතුරුවම එතරම මේ ඔබ මෙත ඉදඳ ිෂ්ාන කලොත් ෙම ොනදේතිබත් හිතාහතාගන්න වැඩ පිළිවෙල් සහ ඔබෝධයතු කටයුතුකිරීමට යමක් තේරුම් ගැනීමට ශක්තියක් නැත්තැං අපේ ජීවිතය තුළ අප හිස්පුදගලය බවට පක්ේ නොදං අර අපි පෙර සඳහන් කලා රාජ්‍යනායකය මොන විපරයාස කරන්න හැ දුවත් අනුගමිකයන් නැතගේ යටඉන්න පිරිස් ඒ කටයුතු වලට ගේ සපුරුදු ගෝත්‍රක හැගේීමම කටයුතු කරනගේ වෙනසක්වෙන්නේ ඒගේතම සීල්ලේ වනත් ඒ ගෞරවනේ ශාස්ටෘන් වහන්ස සම්බුදුරජණන් වහන්සේ පෙන්න්න පුමාර්ගයක් තියන.ඒ මාර්ගේ ධර්මාන කූල්ලව ධර්මයෙන් ටහගත්තු ගෞරවනේ මහා සංගරත්නේ ්‍රේවිදරත්නේ එකට එකතු වෙන්න. අප හමගට ගන්නට අපි හරි මාර්ගේ කිය න පුත්සාහරනවස්ාවක් තමයි මේ පෙවස සමාද මතුර තිබෙත්න්නේ තුල පට හක්මන්නට. බෝදයක් ැත ඇතටම ල් සමාදන්ගීම වැඩක් තියනවාද කියන හ ප්‍රශ්මය ඒ ම ප්‍රෝජනයක් තිව නදගක් හෙමට ඔබ සිල් සමාමන් ලටනකගේ හිතු ට පෙර හෝ ඇත්තම සල් සමාදගීමින් ඔබ ලබපු ප්‍රති පලේමගද කිය කවරහෙ ප්‍රශනයක් ැවවා ැන් ෙවල ිනිස්වාහනවා ද කාන්තාව ින් සමාදගන්න යනවා නමුත් ගෙදරාක්දන හොස්සාගේ මැසන්පය ගැරුට කදවනවා. මිනි ආන උඹ සලක්ගන්නව නදබ. සිලත්ගන්න ම පක්දව ි ගන්න ඇති පරෝජන ලප මන් ල්ගන්ඩයන්න න්න. න මට උඹට වගේ න ඉව සධානාගන්න පුළව යම ලමගේ පොඩිපඩට ගැටල ද හැිවාගේ පනිින් දෙප සිල් සමාදන් වන්න කන කර මට ඉවසපන් ඒගේ කියනකින් වෙන්නේ අර්කාන්තාව සීලයට බලවත් අපවාදයක් කලබේ ඒකන උපසුදාවස විතරක් මෙ ීර න්න වන ඒ ශික්ෂපත සමාධය හික්ම දර ිචා න ල ජීවිත කා ේික. ඒ ෝ බහි ඔබේ ජවිතය තුර ඇතිවෙච වරැස කියන්නමට දැග අපේ දැන් සාමාන්‍ය ජීතය ගිහි ජීත තුළද අපේ හන්ඳර අපි ටාර්ගට් නැතන් ඉලක්කයක් තියාගන්න අප මෙහමෙන ගියක් හදන. එතකොට අප සාමාන්‍යෙන් අප මාසිකවේතනය පඩිය ලැබුණට පස්සේ ඒක හසුරෝනාකාරය පින දර යම්දයත්තින අප ච්චර ප්‍රමාණයක් ඉතුර කරන. මොන හරේ ඉලක්කයක්ත්ති න හැ සීේ දහ ලක්කයක්න ලක්යක්න ඊලක මන මනු දන්නකුත් ලගට ම අඩු ා. බලට කටිනුම්ඩන්ඩ තියෙනවා අපක යන්න ය සෝවාන් මාර්ගයට අපිටන්න පුළුව නවා දැ කටපරි සං කර කන්නනවද අවෝසිෙන්ම් බැලුව මොන තරන් ගමේ ගොඩේ තමන්ගේ පෞද්ගලක ජීවිතර ඕපදූ පේ දවසන කතා කරනද කියල ලන්න හැන්ද වෙනකන් ඊලඟට ගෙදර පරන උපදදුපියන් නැතන් අලුත් තෝපදූපයක්හරි හදනවා පයන විනාඩි දහයක් නැගිට අවදේශකයන් වහන්ේ ධර්මාසන ීක දේකන්හන්ේ තර ාම තිවුණ. පටිගත කරල අපේ විිනිසුන්ට අප හන්ට දෙන තර වඩිනය සදද. ඒතරම් ඒ තරම හිවීමක් නෑ. වෙනත්තා ගන් දහගුල බරන්න ඒ ශික්ෂණය මං ආරයට අග කරන්න ඒකයි. වෙනත්තයේ දාස් ගානක් ශලාවේ එක ටිදකෙන හෙදේවේ ආඥ්‍යාව ජාතිකාව කල මයි. එකවර ඉසපාත් කරත් එකවර ගාතාව කියන්න. අපේ පන්සකට ඉිම් බලට කුත් නතික අඩුමසින් ඒ ශික්ෂණේ. අධ්‍යාත්තික ශික්ෂයකෝක ත ඉදිකට ිමනිිච් සධ්‍යයක් න ්‍යයක්ඥාව කරන වෙලාවට. අරයාමයා එක එකට ඇනෑන රෑක මේයගේ වග විත්තරක යෝකන්න නෑ බ්ලොක්ස ගානක් හෙටියත් එක්ක විදිහට එක් දේකරන්න පුතිරට ඩගන්න ඒටකක්රන්නට හුරදු කරන ැරුණන් ද දස්ථන අප අත්තරම අප පිහන්තුේ දෙ අපි සාමානය දෙදනම ඇතකද එක්තරා මේ දරුවන්ට යම්මාකාරයකට මේ විනෝදවෙන්න පුළුවන් ස්ානකර ගියා. ඒ වගේ ස්ථානයකට ද ගියහෙල්ලා එතන අන්‍ය ආගමිකනමුත් හිටිය ශෙසම මුස්ලිම් ජතිකයන් හිටිය ඒයයි මොන දේ කලාත් වෙලාවට ඇවිල්න්න වෙන කැෑල්ලක් පෙන් කරලා තියෙනවා එතැන්ට එයි තමන්ගේ ආකම අද හල යනවා දෙ අපි නං ඒ වගේ තරක් ස්වාමීන් වහසගෙන කිටිය සමරලා අප අය දනගහලා මේ පසක පටලන්ඳදින ලැ්ජෙ න මෙතන්ට කැලපින් නැති වේගේ හැේ ඒඇය තමන්ගේ ආගමට නිසාවර වලසිම ලබාද නම ලවට දැන්ි පත් අඳන්වා දද කගත්තමයි අඩු ගානදන් අද උදේ සිදි සමාදාගුණන හැට උදවෙනකක්වත් සීලේ පිහට ඉන්න ඕන මෙමයි බැරිම තත්වයක් තිෙන හිතම රෝගා බාදී තියෙනයිවා. ඒ සිල් පවාරණය කරන වෙලාහ අරහෙ මවුණන් ගෙදරගෙල්ල හැන්දෑ වුණත් අඩුගානය අපේ තියෙනවාන්ද උදේ හයටයි සිිල් දෙන්න කියල වැඩ සටහන. උදේ පහයි තියෙෙන කොටද සිිල්තමාදන්වෙන්න එක වැඩටහන. ඕන වෙලාක බලන්ඩ උදේෙන් අටහමාර්තතවිල්ල සාාමන් වන්ස? ල් ගන්නාවා එතිපංකෙන ගනිින් අර බෝධී තිය එහි බෝජකව අපි දැන් එනේනකා එනේන තාලට සිල් දෙයලවනේ ඒ ති පේ ේ පජාවට සටහන ද පද්‍යයක් කරල වියනවා ව සි වෙලා පදී තින ඒලාතම සමදන් වන වෙලා මොන රජර වාත් තායන සි සමලන් කරවවා. ඒරක ම සීල ගරුත් පිටම ගොඩක්ද කියර දෙන්නවා. ම මහර භික්ෂුන් හසේ තරන්න මේ පිත පොත ජනද පපතින වා කිය කෞර සිී සමාඳන් ව වාඩ වෙලන්නවා මෙන්නගේ ඇු ඇගටන්නවා. නත් නම ජනර පෙතිාව ොයි කවරු ආවාත්. සල් සමාදක් වලලා එන්න මිනිස්ස ඊට වඩා පල්ලහ සීලෙ කකින්න මිනිසුට නැටනවාද. එහමොන ඒ තමන් ගරත්ය තම විලා තමගේ ගරුත් නේ නැතිකරගන්න මේ ආර්ය කාන්ත සීලයේ ගරුත් ඇබි ැති කරන්න එ මේ හැම්ම දෙයක් ඇවතුම් පැවතු නැවතුන් ආහාරපානගන්න හැටි කතාාකරන්න හැට යන හැට සල්ලම පිහරු පුහුණු කරන්න. පී අගිති වැඩස සහ කන්නොට ඒකට අදාළ ප්‍රමාණවත් පිරිසක් කිින්නවද කෙරන්නවා පිරිසදිහ බල්ල තවයි අපි. මේ දැන් රජුර ගැනත් කියනකොට කියෙන පරිසාංන්න හෝති කියලා පිරිස කොයිවි ජෙරි කියල බල්ලවඕඩන කතා කරන්න ැ පිරිසකොයි වගේදන්න බහුතරයක් කියනෙ කවතිකිනක දනගන්න පර විචට හරක් නිසාසේ පවකි දස්වල මේ ලබන්න තීචටිගන්නතුලකි අපිට මාලකටේ බුද්ධි අවශයයි පාලකට බුද්ධිය වගේම හික්මීම විනිත් අවශ්‍ය දේ විනය හදන්නට හික්ම මැති කරන්නට පාලකන්ගේ පටගනනි කුත්සිරු දෙෙනනා වෙතට ගෞරවනය මහා සංගරත්න ශිරවාද වශ ඇතරම දැන් පාලකගේ නික්නට ි විශේෂයෙන් කියන්න ඕන දැන් අතිම පාලකයක් කියයට දෙන්නේ හතරට හතරට නම් හතරට ඒකයි ඉස්සල් ආදර්ශය දෙන්න ඕන කෝමාවට පසෙ පහමට හයිතිිතරවගෙනයකයින්නේදැ පකු බුලු කාලම ිනිස්සත්දය කිල්ලබ ඇ එක. හො ඒඒ වෙනසනග වෙනසෙට ඕනන අවශ්‍යම ාලකය පර්මාණ දශී චරිතයක් හැටිට ක්‍රියත්මක ොනන් ඒයා අරියට වෙලාට සමහර අපරටේ ජනනාතපත හලපු පිරිස ඉතිහාස හිටිය මටමත්දකින් තියනවා අහල ලාටිකල පොමට කදතාල දෙ කියල හම ගිහි වාඩීල හිටිය පෑය හතරක් පෑ හතරක පස්ද උඩුමහලින් පහල මහලට ම් ප්‍රප්ත වනේ ජාතිප සම්ප්‍රප්තවනේ ඒ දර හ හර ම මුල න්දම හදක අගයින්දලම මුලට හදරන්නත්ව මො දගට දන්න ොව නිේ ශාසන කාරය හර පැත්තික ඒ රත් ය බ හනන්ගීමම තවත්ව වැදගත් වේ වාමන්හන්සේලා පිහඳරු හැම දැම කියන ඒ ුද්ධ ගෞරවේ දම්ම ගෞරවේ වගේ මහහා සංගරත්නය ගෞරවේ. රක ට පද න ශසකර හෙමනැතුව අර බහන්සි කිනකට අපිදකව හප ස හාදුර ග ස්ථාති ඒතතේ වස් කරන්න නොන ලොක්ක ඉස්සරහහි යනවා එ ලොක්කලඟඉන්න හාමුදුරෝරට ඒයකා පස්සෙන් යනන්නේ ධනය දේශපාලක ඉසරෙහි න හාමුදුර මෙයටට පි පසේ මල්වට්ියයකු තරජයන රයකට දෙ පෝජකර පන්කි ඉති ඔන්න ඔහොමයක් පූල්උන්ට කොහොම කතාගරම මොකද කියරත් වෙවරට හිතන්න. හි ඉතින් මේ දේවල් අපි යම් ආකාරයකට අගති ගාමීව කියනව නෙමෙයි මේ වෙනස් වීමත් එක රටේ වෙනසක් ඇතිවේ අප හිතේ වෙනක් ඇතිවේ හිතේ වෙනසක් කරන්න තු රටේ වෙනසක් කරනු කිරීම ප්‍රයෝගික නොවනේ ැපාහන ඕ දැන් මට එකක් දැකීමතියනවා මේ දම් නිිකේතනේ කඩාපොල්ලතු පැළකින් ආරම්භ කරකට මම මුල් කාලි ජීවත්වන කොට අපේ ල වැිහිටිය අක්කඩුවේ ප්‍රක්ඥරම හාදුරුවමුණ හැෙද සක්ග තේ නායක හාමුදුරුව උටක් මගේ යාලු හාමුදුරෝ කිව මේ හාමුදුරුව පන්දල කාදනවා කියල හැබැ කොහෙ හද ද හ කිව තු රැයි පන්සුකුත්නෑ පොල්ලතු ිින්ග ටකොටම න්න ලෑල්ලිමැසක්ක හිටි ඉතින්දැ නායකරු මට න්නපදේශම කද දන්නේ ඒනම් පොඩිනමට උපදේශයක් දෙන්නක පොඩිනම ස්ථා නහත එපා උඹ සන්තාානහත පා මකර කතාර උබ සන්තාා නහත පන් එඒකට ස්ථාන හැද අද පොල්ලතු පැලෙන් ඉින්ගිතක් හරිසරට ඇල්ල ීරවන ගන්න ඒ එක තමයි රහස ඒකතම අපිට ඔබහන්සේ ඇසුලටාවට පස දැන වෙනස වෙනස ඇල්ල වහන්ේ න්ද තර ොහම ගෞරවන්න බහන්ේට පාන මස්කාරල වදදිනවා ඒේ අවස්ථාවද හන්සේගේ අතුලා අපේ හි හිස මතරනකොට අපිට වෙනස දේරවා මේ සන්තානය හදන්නට උත්සාහ කිරීම තුළ බහන්සේ රැස්කරගත්තු ගුණ සමුදදා තම අප හිසට. ධහරි නිකිලි දනවා ඇත්ත මදන් සමහර සහර ලටමය දද තැරි විභාගරයන්න නමයිමටමතකයි පෑම් මිටියක් ගැලන්තු ට හමඟවානන්නේ හොඳයි හොඳයි ොඩක්කායි මෙහෙ ඉන්නවානේ පෑන් ගෙනපික් හොඳයි කිය ඇතකොරකින ඕක මෙහ අයට නෙමයි මට මහව ඔයාට කමට නෙමකට මට දනි ගන්න ඕක දිිගක්ලා අත තාරකල තියාන්ගිර මටදනවාද මහ වැැයියේ එතකොටලු ඒ පැනෙන් ියන්ද අදහස්සෙන්නේ කොඩට එනර ආශිරවාදය කැතින්න. රයයි ශ්වාසයයි ඒකන මට ඒකට ආශිරවාද කල්ල දෙන්නේ කියෙන්නේෙ මං කල්පනා කලා අපේ සැම පන්සරකම් පිරිිතුන වදිනක රක්න්නමේ අර ලියන පෑනට යමති අධ්‍යහත්මි සක්යක් ඇතුළු කරලා දෙන්න තරමට මේ ඔක්කෝප සමහරට මානසික වසෙන් තරංග හෝමාරෝකින් ලොක් ශක්තියක්ක උපදවන් පුොළුව මට එම පෑනට දෙනවට වඩ මනසිමනසටගේගනේ මංහිතව ඒදරවා මට ංහිතව පැත්ක් නෑකවදවත්තේ නමත් ඒදර මට යම්ති පාඩමක්ක කියගන්නවා හමයි. ම ල්පනද විහ ැන් ලමක වෙල පිරිතුුල ලන්න පයමනක තේරට පරක්දන්න තැගක් හටියට. මටමතකයි මෙක් තර අවස්ථාව අපේ ගෞරන මහන උත්තරි තරමහන හමුදුරුවන්හන්ේ ෞදන යාන සරහාමුදුරුවන් වහන්සේ බහැදකල න්හන්සතේ කතා කර ඩසටහනක වන්හන්සගේ පටිගත කිරීමස් සිුදු කලා උන්හන්සේ පොඩ්ඩක්කින්නක කියරන ලාච්චුවක් කැරලලා හයල හයල හොල පෑනක් දුන්නවට. දීලා මේ මෙ මේක තියාගන්නන මේක ම වැඩකරපු පැෑනක් කියලාට දුන්න. පට ඇත තාමතේ පෑන මම් ොහොම ආරක්ෂතෝ තියාගෙනහ ොක ෞර අප හිත අර තියෙන ස්්‍රද්ධාව තවත් වැඩි සමසත ඩේවල්ලක්. අපි අපි දෙගොල්ල අතර අපිට ම දෙනයක අපිට්‍යමන්තනය හරි අශ්‍යයක් හම යුගයේද විශේෂෙන් අවශන වෙනගන්වල ජනතවත් එක් පූජ පක්ෂත් එක් ඔය සම්බන්ධි කන්න තියනවා. මයි දාන දෙනවවිතරක්න බර. දටක පාලය කරන්න න ඇතර පූපගමක් දෙක් දිවේ තියනවා. ඒයි පල්ලි කොච ලස්සට මරන අප්‍රමුත්තේ ඒ කටයත්ත කර ොඩමක සංගිකදේ කන්ඩනතනෑ බොන්න හදනෑ ගන්ඩාරය කියෙන මේ තරනට ඉන්න ඉන්නි ඇත්ට ද මේ පටිගත රියන්සේද ව අතරතර බහසමට ඇතන් දහ පාරකටවැඩිය කිව හිල ලාවරගේ ඇතර පටදැ මම් බඩගිනිල්ල ඇතරම වහන්සේගේ සහ එම සමාජකත යුතු අවශ්‍යම දෙයක් කියලා අපපිවිශවාස කරන්නේ. මොකද වෙනවීම අපේ හිතේ ගොඩනගන්නට මහා සංගරත්නයෙන් ලැබෙන මඟපෙන්වීම හරි වැදගත්. ඒ මඟ පෙන්වීම ලබපු ඇත්තන් විදි ඇතැවෙලවට අපහිත් ගොඩක් වෙන තත්වයට පත් වනා. අපි ගෞරනේ මහසංගරත්ය න්තරයේම අප පේ ලයන මිත්‍රයණන් වහන්සේෙස ඇසුර කරන ගරුහරු කගම්ලබාගන්න අවස්ථාවද අප හිත වෙනස් වෙනවා. ඒ වෙනස ආයෝජනය වෙන අපේ දරු පරපුරට ටප නාගතය වාරගන්නන්න බොහෝ දෙෙනට සහ පායතනයට සහ විශවීම සමස්ත්‍යයක් කශය. තහන ්‍රාවවකැන් ියල ට සහරග ොපි දෙක්කහම් ඔොල තම තරුණය මේගේ වැඩ සටහනක හ පුදදුමයි කිය පුදදුමියයට හේතු ම ෞරවන මහා සංගරත්නය සමහරුන්ටනම්. දෙෙරුවන් පමණ බුද්ධදම් පමණඇැති සංගරත්නය අවශ්‍යන හැයි කියන ුගගේ ක අපි පුල පුලඔබට කියන අනෑ සංගරත්නය අවශ්‍යමයි ඒගේමත සම්මහරු මහාචාරයවරන් කියනවා. භික්ෂූන් වහන්සේලත් එතකොට හිංගන ගලට තාා ල් කර තැට අන්නන කරන පිට වැඩ ලකු ෞරවයක්ක උහන්සේ කරෙහිබෙන උහන්සේලා කරන මේ වටිනාකම නැතන් අනුශාසනාවට මුදලට තක්සේරු කරන්න බැහැ මිලක් පනවන්නට බැහැ. එතරම් වටිනාකමක් අපි හිත්තුල බහන්සේලා කරෙහි ගෞරමන මහසංඟරත්නය කෙරහිතන මේ එකක සමාජකතවී වශ්‍ය අවරද අපිට පෙනෙන්නේ ැන් බාහු සත්්චච සිප්පංච විනයෝච සුසෙක්කිතෝකිවනන්නේ. බහු ස්ෘිතුවවෙන්න ඇති. ගතුන්ෙන් ඇති පොත පතේ දැන මතු හර නකට ගෙන් ැතිේ මවපියෝ දරුවන්ට ගුණ දෙන්න නැතුව නුවන තරත් දුන්න පොතම වෙනස ලොකු උගතුන්ටාට පත් වන අන්තිමට පොතේ තුනරුවන් කියන්න මේ අය අබෞද්ධෙක්න කමමුත්නය කමන්න නම තබද්ධෙකට අයිතියක් නෑ තවත්තාගමකට ිදිිට හෙලා තලාගතා කර සමාජී ඉහිරතලයට ගින්ෙන මැරවරකාන් කර. එක ඒ ප්‍රකාශය කරනකාල හිට පුද්ගලයාගේ පශ්චාත්කාලයන මරපරීක්ෂණය කරන කොටි දැන් පහැදිර පේන. ම ොච ර විත ගත කල ති කට සංගරත්නයට මේ විද නිග්‍රහ වේචන කරන්න තරන් මේනිසු හදවත් දරුණුනේ නිකාමනෙවේ එක ඒ මව්පියන්ගේම රද ඒ මුල හැදවඩන් අග ඔොට හැද. සහරය දැන් ඒ සුදු රද්දක් පොරවාගෙන වෙනස්රන්න උත්සාහර හැබයි සුදු රෙදෙ අටන් ඉන්න පුද්ගලයා පුදගල යා මන ොච්චර ුදුර ර . ද සීල් සමාදංවෙලා ඉන්නම කොච්චර ඉන්න සමහනට පොට් හම ෙරකට පින් කෙ හර කරගන ේ උදේ ඉද තුර හල්වදාගෙනන්නේ යනකට අනන්ගේ සිරෙපපුද දාගන යන අම්න්ඩල න්න නතන ද පින්කංවලද අපි දකර වාමන්ස අපි පූජන ගිම ාන්දී ස්වාමි න්සේ එකක පින්කම් ප්‍රශ් එක අකන්ඩෝප වැත්තුවනෙත රඩියෝබ හ පික මේ පින්කම් අතර තුළත් සමහරු ඔබිබෑ අරගෙන මුදල්ල එක තුරගෙනවා වාමීන් වහන්සේට පූය කරන දට මිනිු හම සදධහම ෞරුව එකට මුදල්ලබව න අස්ථනයේද එකතු කරව පුද්ගලයකුත්න එක කරපු මුදලුත්න මුදලත් එහම අප්‍රාදහි මටත් ඇතර ඔය ඒක එන්නේ දසදහස් ගන පිරිසක්වස්ට නත ඇති වේ පටන්ගන්න. හමයි ආමුරුවකඒ කිය නොනතරකට සංගහ ක නලය න බද්ජගත්තියෙන් න ොහරි වැඩ පි ල ට ල් කරම. ෙ පහ ඒ මයි ඉති ඒ තත්වය අප වෙනස් ර නොත් හ කර ලුත් එලම්බෙන. දෙදහා විස්වස්සරෙදි අපේ හිත පහැබර කරගන්නට හේතුවක්වා ඔවට පත්වේේ අමුගර දෙ අර බහන්සේි දේශනාව තුල සීලේ ැන සීපත් කරන්න කොට නා ගරජය පිඳග ා කරනකොට දෙන් සීලයේ ආරක්ෂා කරගන්න එතරම් අපැපිකිරීමක් කර ඕෝන දෙලලා අම්ගෙනෙකුට හිතැනට පුළුවන් එතකොට ැන් ඔය දැන් අපිඒ ඒද සහරි ද ම මොඩගන්නේ චර නම් වද දෙනවා පීඩා කරනවා නොක් අඩත්තේටම් කරනවා විනාශ කරන් හදනඒ දවල් ලොක්කොම දරන්ගතකොට සීලේයේ සමාදක් ච්ච. සීේ රක්ෂාරගැනීම සහ තමන්ගේ පවුෂය පරන්න ේත පවරුෂය හී පුදගල බට පත් කන වේ කියලලාමගනක හි නත්ත හන්ස පැද පත් දැ ම ආරම්භේ මගේ ධර්මදිශනාව තුළම එකකට උත්තරේ ප්‍රකාශ කලා දැන් සීලයකිලික කියන්නේ පාරමි උපාරමි පරමත්ත පාරමි කියන සමතින් සත් ධර්මවල තුන් පියවරක්ම සීලය තුළ සමාඳන් වන්නෝන. එතකොට උපාරරිමිතවපුරන්න බෑනි සරිරෑගොට දෙන පිඩවල් දරගත්ත ලත්ත් මයි. ඇැෙනෙකුට ඔයසා කච්චාවේද හන් පුලුවන් ප්‍රස්තේත්ත වන ව ධර්මදශන වරහ හඳ පුලම් ප්‍රශ්නතමයි හාමුදුරෝ අර සුබනා රාජක්‍යාව ආපුවෙලා වේ පුළුවන් උනාානන් නාකරාජයට වේශයේ වහ මාරු කරන්න. ඇයි අර පීඩා දෙනකට මේ මාරු කරගන්න බැරි උනේ හම බැරිවු නේ ඕනෑක මෙම යම්ගිති කාල පරසය තිරණය කරගත්තනම් ම එඩ මේ බොහොත වෙනකම් මගේ උපෝසතයේ. මගේ කයියට කොතරම් පීඩා ලබන ජීවිතයේ මරණය හා සමාන දුකට පැත්ත් වනත්. මරණය ඇතිඋනත්මන් මේ සීලේ කඩරන්න ඇකිල ඒක බෝරිිසත්ව රයා ලක්ෂය ොට විතාවක් පාර්මිතාව ද යමක් යම් පාමිතාවක් උොඩසායමක්ර නොනන්ගේකට නොනෑම දුක් පීඩාවක් වලක් වගන්න විදතරාගන්නට ඒත් තුලින් ගුණේ වෙනස්න කරග ඉදිරියට අන්න සක්තියක්ක්ති නොන හම. හොඳයි අපි ජාති ජරා ප්‍යාදි මරණකනකාරණා පිළිබඳ මේ ඔවහන්ස හිපත් කලා හර ගේන්දරේටම දාලා. මේ සමස්ථයක්ක ට මේවට අපි හැමදිනාන්තර්ගත් අපි හැමෝම හතරකේන්දරේ පිරිලා මෙ තිවෙන පිරිසක් න ර යාද මල හතරෙම පිරිල අපි පාලු කරගන්නඩ තමයි යොන ඒ අපි අර්ථවත් කරන්නේ එකන මේ දැන් ේන්දරෙ කොට්ටු දිහා බලලා ඒමය ිරිතින්නකඩු යලවකිකො යා දෙන්න කෙනන එක යි උපබෝග පරිබෝග සම්පත් යා දෙන්න කියෙන එක එහෙමනෑ දැන් බලඩක හතරකේන්දරේ පාලු කරගඩ බැසකත්තුූ අපට ආහාර පාන්ටික ලැබෙන ඒ බ පහසු ලැබන ක ේ ර න පස පස ලැන හර ද පාලන අපේ ව හොස ෝකක පිර අප හිත ඉන්න හර ගෙද තට වැරද ර න අපි පල රගන්න යෝන. ඒම ජාති ජරා දන පහදරුව ඉපදීමම පිළිබඳු අපි කතා කරන්නකොට. ඇත්තදම අප ඉබ ඩුවෙකි පපදැයින්න සතුවේෙනවා අපි එතනම තමයින් ලදන්න බලන අප ආපහු ධර්මයට ය දිලබ බලන පහහියිපදීම. පහොයිපදීම සමහරලාට. බ්‍රක්්ම මොන තලියක හරි හලට යන්න තමයි ධර්මයට නැඹරුණු අය ගන්නේ බලන්න අනි පැත්ති තවතයි ධර්ම නැඹරු නොවිච්චායක් කොහැරිපදිමත්තමයි ලබ එකකා අපපාය වෙන්න පුළුවන් කො හරි දුගති ගාමයාආත්මයක් වෙන්න පුළුව හැයි අප ඒ ිනමාර්ගේහය ොහම අලොස් සත්පමන මේ හරි කන ගරුවට හේතුවක් හහිබලොට දන්න පිති දම්මචක්ක සූත්‍රය ආන්ඩාසයි ජාති තතකතුම බික්වේ දුකන් ජාතිපි දුක්. උපත්යා සහහිවද මරණ නාගතන්සදා. ඉපත් උපත යන්තැනකද මරය ආරම් නැති ින්කිව බද හන්දර. ම එත ඉදන යම්කිසි සම්මුතිමාරණයක් උදදාාව වෙන තුරුම සම්මුතිමාරණය පසු පසේගෙනවා. මේකිව සම්මුතිමාණය ගැන්නමයි. උපත ලබාගත්ත මොහොත ඉදනම හිත පටන් දෙපත්ත දක්වා සියරු සරීර අංසු. සතලමහ ධතුන් ඇතිව නැතිව ඇව නැතිව ඇතිව නැතුව උපාද ි බංග. ඇතිව නැතුව මේ ආකාරේ ංගාඩු පසන ඥානී ධික්ෂණය කරන්න ඕනේ. ම එක අප ජරාව පිල බඳ සීපත් කන්න ගොඩ අපි. අපේ ශරීරය දිරාපත් නොවන්නට නොයෙක් මේකප්ධාන උත්සහ කලාට හිතට මේකප් එක දාන්න උත්සහ කරන්නේ හ. ඇතර ශීරයටත් මොන මොන ආලේපේ ඇතිකරගත්ක් මොනතරන්න නොතිරන අප මිනිසුවමට පේ නොය එකක් වැඩසරගොට හම හරි පුතුදුමයි වා කොහමතමකමේන්ටන් කරන්නේ. මේටෙන් කරන්න පුළොන්ටම යන්න මේක මේක අනිත්‍යතාව අනිත්‍යතාවම තමයි වාරධන විතරයි හ ගන විතර ල ොන් ෙර හල ම හොන්දේ වවල්ු හගතක් හන මසක් මේ හොඩු ල ගරා වැටනක ප ප්‍රස් ටික් රක කක් ලකරන්න හමලතු මේ. ලදරි පෙෙනම හැදාාවතිී වන මුදහමුදුරු කවදාවත්තර පිබඳවමනත හල්ෙක්ලෙක් මරමිියයක්ක් පවිතිරුවදක කලකිරෙන්න සහ උන්නාන්සගේ ජීවිත අවසන භගේයේදී දිරච්ච කරත්යක් හ සමායකිලු සකට මේක වේ ජරතරගන කරත්යක් වගේකයිතිය නිසා මක්ෂණක මරණය යම්කිසි කෙනෙක් යම් මූල බීජයවයෙන් මවු ැබේ කලලයක් වසිෙන් හටගත්තාද සම්මුතිමන්නයට පත්වන තුරුත් සිද්ධ වෙනක් ෂණික රණය දමයි ඒ මරණය අත්දකින්න පුළුවන් එක්කට එතර පුද්ගලෙත් දකින්නේ දැන් අප හිත මේ ධරම තාකත්ව අහන්න බෝවාඩිියුනා කරන්න අපි වාඩි වුන ඒ වාඩිවිච මහොතව මේ මොත දක්වාක් කුම අප තුළ සිද වන රණ මිසාන් කවරත්. හ නමුත්ඒ එතරම් වේග සිදධවෙ නිසා අපට පෙනෙන්නේ නෑ මරණයක් අප තුළ සිද්ධ වෙච්ච බව මේ දැකගන්න පිය විහයට පුළුවන් කමකුත්න මේඒ දකගන්න පුළුවගන දර්ශනා ජානය නම් උතුම් ඇසිු විතරයි. එක දකගත්තනත කවදවත් මේ පිළිබඳ අනුපස්සනා ජානය වැරන්නේෙ. ඇල්ම දුරුවෙන්නෙ නිබ්බි දාය කියනෙන ගඇතිවෙන්නන්නේ මේ පි න විරග හැකිීීම ගොඩනග ගන්න පුළන් වන්නක් නෑ ඒනිසා නිබ්බිදායි විරාගය අබිඥාය සම්බෝධ එකක් ධර්මතාාවක් වැඩන්නේ මේ සනමංගරත්ය දැක් නැටිරව. හැම ොත ැල් ඇතිවෙන චන්දරාග කිය ඒකට උපදරස්කන්දයි ගොඩනගන්න. පංචස්කන්දෙට දැන් රූපයේ පිළිබඳව චන්දරගේ ඇතිවනුත්වයි පංචිපානකන්ද ඇතිවෙන්නේමයි පචපදානකන්ධතම සංසාරර් ගමන් කරන්නේ බුදු වනොය කියල කියන්නේ රහත්වන කියල කියන්නේ උපදාන ගතිසියාට සංසිවා උපාධන පච්චා බව උපදාාන සංසිිරපපු ගමන් බවිදාාන නිරෝධෝ බව නිරෝධ උපාධන නිරොකොත් බව නිරෝධ බව නිරතකොට ජාති නිරෝධ වෙනවා මෙන්න මේ ත්‍රිප්තය තමයි අප ඉන්න තනිදිල පටන්ග නිතරටයන්නවා ඔබ මේ වැඩසටහන අහලා පොඩ නිීව හැනිල්ල පත්තකටේලා කල්පනා කල බැලුවොත්හෙීම මේ අතර්ථය තේරෙන නේ ද අපි හඳකින් අප අය හිත විහෙසවන්න කම් මැලි වගේේ දේ හරි හැටි වටහා ගන්නමකක්කෝ තමන්ට ප්‍රායෝගිකව ලෞගික ජීවිතය ලැබෙන යම් දෙයතිරන එකත් හරන්න අපරාධිකීන තැනක නැවතිලා යින්නවාට ඇතරම ඒගොල දැන්ගොල් හිතන්න බුදු දහමේ ආශවාදක තැනක් නෑ කියලා හමයි. මේ අනිතති්‍යය පිළිබඳව අපි කතාගම හිතරවන්. ආශවාදල් නෑ ආශ්වා දෙ විඳින්ද. ආශ්වාදය කියන්නේ. ආද මතුවලකන්තියලදයක් ආදන මතුවල වෙලාවට අප ඒක මොුණම ආශවාද විදරලට ආශවාද සහදන්න්න ඒහි තිබ ආශවාදය වෙනමතියක්ක්වෙන්නේ රජාණන් වහසේ සහම හරහතන් වහන්සේලා උදානවා්‍යවල මහතහන්සේල න ආශවාදය කොත්තරම් වටිනාති කියලා අපි ඒකට කියන්න අවිච්චා ප්‍රසාධය කියර ප්‍රසාදයට කියන අවිච්ච ප්‍රා තුුරුවන්ගේ ගුණ හිටේ වැඩීම කරට කොටකඇත් නෝ ප්‍රසාධත්ක ගුණාන්ගේ. ඔ මහිත අපට සමුකරන කාලවෙලාවලංගලා තිබෙන්නේ මේ කාලය තුළ අපි ඇත්තරම. යෝික ජීවිතය තුළල දශනාවේදී ඔබහන්ස පහැදිලි කරපු සීලය කියන කාරණනාව පතනම් කරගෙන වටිනාවූතුම් ගුණාන්ගේ තමන්ගේි ජීවිතයට ධරණය කරගන්නට ලැබෙන ඒ ධහරණය කරගන්නට ලැබෙන ඉඩ ප්‍රස්ථාව අපතේ හරි අවස්ථාවන් පිළිබඳව සහ. ඊට වෙනස්වාකාරය සඳහා යොමුීමේ වටිනාකම පැදිලි කරපු සාකච්ඡාවක් වනාා මහිතන එළබෙන පුර පසුලොස්සක පොහෝදවසි නො. ඒ ැතික ත්සහර හ හදරන දැ සීලට පොඩ මහද ූලික පංචසීලේ පත්තෙදිකවත් පිදිනපාම පංචීල තුළදත් හක්ම ඇතිකරගීම වට මත් හ හ සරල තැනකර දාලතියෙන්නේ පංච සීරයනි කියල ඉන්හට වටිනක්ම තුල එක්කරන්න පුල ඕදන් අපි ේදසල සකත්ා කරමිගන්න දැන් ඒලග ධර්මදශනාවය දිගුව ඊල ඉදදිනට එදන්නේ චර පංච සීලි පිනෙේ ගැන සිද්ධ නොච්ච උසලයක් පවට ඔ ඒ ඒ අවුවට දාන්න බැරි සියම් දේ ගැන පවා අධිනාදාානය සිදනාද ප්‍රාණගාතය සිතනාද කියන සැකයෙන් බලන්න තන ටැනකං සීලේ පරිසංව ේතුයි දැන් උදාහන්යක් වෂන් ගත්තත් හෙම අපි හිතමකෝ පොහෝදසට අනින්දසට ඔබට කරුණු පහ පිරිමිණ විතෙන් ප්‍රාණගාතය සම්පූර්ණය ඔබ ඒ පංචශීලයේදී නමුත් සිල් සමතන් ලඉන්නදසට අනු මැරේවා කල හිතුවත් ඔබට යකුසලකාරම යගේ ැරණ අට යම්කිතතියාආරකින් දායකත්තය දරලායි බස් පන්ස පරිහිහනෙන්ට මොනක් ඔබට යකුසේ සිදත වෙනවා ඉන් හැබේ පුදම කියන්න දැන් මේගෙනන කිසිීමම හරිකිතයක් නැතිවේ මොන පදනමක පිහිටලාදම දන්නනෑ දැන් මේ උපාසකදානට හරි සංගිදාාන් තර්වේවා මස්මාන්තා දදේවල් නැතුවම් බැරිතැන්ට අපි දෙගොල්ලම ඇවිල්ලතින වගේ කියෙන හිතනවා බහතරයක් නෙවේ යාල්පතරයා ඒත ත් ඇතිකරග ත්සාහරන වනන් වඩාත් ගත් හරම පරි ුද්ද ව ඇතරම හස දර ගවගාතනය පිළිබඳව ලංකමින් ගවගාතනය නවත්තන්න කටය කිරීමට ඕන කියන්න රටේ ජරනාක කතතාගන්නකට ඒක විරුද්ධවා ප්‍රමාණ මිනිසු කරුණ ඉදිරිපත් කලේ හමයි ඒ තරම් මේමත් මතවවාදට නයි කරුණු ිරිපත් ඒ කරුණු කොච්චය ඉදිරිපත් කලත් නිසි තීරණ ගන්න ඇත්තන්තේ නි ීරන ගත්තනන් හම චර එක ප්‍රතිපාලය. බෝදිනට සස සේවිදින්න පුළුවන්කම ලැබේ අපපේ අද දවසේ වැඩසට හනිින් මෙත් නෙත්පාමලින් සමගන්න සූදානම් වෙන්නේ කෝරාව ඇත්තටම ඔබ අර්ථවත් ව යම තවයි ඩිෝශෂණන මූුණ හරාබවට පත්වවා.